අයිබෝන් අප සුසස් පළ විභාගේ ඉංජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් ඉතාම වැදගත් කොටසක් වන TDS සහ BOQ නැත් අපි කෙනවා ඇස්තමේන්තු කරණය හා ප්‍රමාණ බිල්පත් සම්බන්ධයෙන් ඒ සම්පූර්ණ විෂය කොටස ආවරණය වන පරිදි තමයි අපි මේ වීඩියෝ සැකස් කරලා තියෙන්නේ. මේ වීඩියෝ අන්තර්ගත වෙනවා උසස් පෙළ විභාගය සඳහා ප්‍රමාණ සමීක්ෂණ ගැටලුවේ ස්වභාවය. අපි මෙහිදී 2015 ඒ වගේම 2017 2018 සහ 2019 ප්‍රශ්නපත්‍ර ඇසුරෙන් කොහොමද TDS සහ BOQ ගැටලු පැමිණියේ කියන එක විවරණය කරලා අපි අපෝහණය කරනවා කොහොමද 2020 ගැටලුවක් පැමිණෙන්නේ කියන එක. ඒට අදාළව ඒ සම්පූර්ණ දැනුම ඔයාලට ලබා දෙනවා සම්පූර්ණ ලකුණු ලබා ගන්නද. මොකද 2015 සිට 2019 දක්වා අවුරුදු 5න් එක අවුරුද්දක හැර ඉදිරි අවුරුදු 4ේම ආවා TDS සහ BOQ සම්බන්ධ ගැටලුවක්. එතකොට 2016 අවුරුද්දේ තමයි TDS හෝ BOQ ගැටලුවක් පැමිණියේ නැත්තේ. එතකොට මේ ගැටලුවට පිළිතුරු ලබා දීම සඳහා ඔයාලට සම්මත මිනුම් පත්‍රය කියන්නේ මොකක්ද, ඒකේ කොහොමද මිනුම් දක්වන්නේ කියන දැනුම දැනගන්නට අවශ්‍ය වෙනවා. ඒ වගේම අපිට තියෙන තවත් ගැටලුකාරී අවස්ථාවක්, ළමයින්ට තේරෙන්නේ නැහැ මොකක්ද මේ ගොඩනැගිල්ලක හරස් පෙනුමෙන් අදහස් කරන්නේ, මොකක්ද ගොඩනැගිල්ලක සැලසුම් චිත්‍රයෙන් නැත්නම් ප්ලෑන් එකෙන් අදහස් කරන්නේ මොකක්ද කියන එක තේරෙන්නේ නැහැ. එතකොට මේ චිත්‍රවලින් අදහස් වන දේ දැනගන්නේ කොහොමද කියන එක විස්තර කරනවා. ඒ වගේම මධ්‍ය රේඛා දිග ගණනය කරනවා, ඒ කොහොමද ගණනය කරන්නේ කියන එක විවිධ ගැටලු රාශියක් ඇසුරෙන් ඔයාලට විස්තර කරනවා. ඒ වගේම ඕනෑම ආකාරයක TDS ගැටලුවක් විසඳන ආකාරය අපි ඇල්ගොරිදම් එකක් විදිහට කියලා දෙනවා. එතකොට ඔයාලට ආය මේ වීඩියෝ බලුවට පස්සේ ආයෙ ඔයාලට කිසිම දෙයක් පාඩම් කරන්න අවශ්‍ය නැහැ. TDS BOQ සම්බන්ධයෙන් මේ දැනුම ප්‍රමාණවත් ඔයාලට අපසුසස් පළ විභාගයේ TDS BOQ ගැටලුවට සම්පූර්ණ ලකුණු ලබා ගන්න. ඒතර අපේ අවසාන කොටස විදිහට තමයි අපි ප්‍රමාණ බිල්පත් ගැටලු විසඳන්නේ කොහොමද කියන එක ගැටලු රාශියක් ඇසුරෙන් විස්තර කරනවා. TDS සහ BOQ ගැටලු අධ්‍යනය කිරීමට කලින් මේකේ සිද්ධාන්ත දැනගන්නට කලින් අපි පොඩ්ඩක් බලමු 2015 සිට 2019 දක්වා කොහොමද ඉංජිනේරු තාක්ෂණයේ අපොස උසස් පෙළ TDS සහ BOQ ගැටලු ආවේ කියන එක. ඒව දැනගත්තම මේ ගැටලු අධීක්ෂණය කරාම මේ ගැටලුවල ස්වභාවය අපි විශ්ලේෂණය කරගත්තම අපිට පුළුවන් අපේ ගමන් මාවත හරියට අධ්‍යනය කරගන්නට. ඒ විදිහට අපි දැනගන්න න්නට ඕනි මොන තැන් වලින්ද අපිට ප්‍රශ්න ඇති වෙන්නේ. අන්න ඒ විදිහට දැනගත්තම ඔයාලට පුළුවන් ඒ ක්ෂේත්‍ර අධ්‍යයනය කරන්නට. එහෙම නැතුව ඉබගාතේ තීරි පාඩම් කළ වැඩක් වෙන්නේ නැහැ. ඔයාලට ගැටලුවට සම්පූර්ණ ලකුණු ලබා ගැනීමට ඒකට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේක හරියට විශ්ලේෂණය කරගත්තොත් විතරයි ඔයාලට පූර්ණ ලකුණු ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු 2019 වර්ෂයේ කොහොමද TDS ගැටලුව සමන්විත වුණේ කියලා. එන බලන්න එතකොට මේ TDS ගැටලුව 2019 වර්ෂයේ පැමිණලා තියෙන අන්දම ඔයාලට දීලා තියෙනවා සැලසුම් චිත්‍රය. ඒ වගේම ඔයාලට දීලා තියෙනවා හරස් පෙනුමක්. බලන්න පොඩ්ඩක් කියවලා 2019 ආපු ගැටලුව කොහොමද කියන එක. පහත දැක්වෙන ගෙබිම සැලැස්ම සහ අතිවාරම් හරස්කඩ ඇසුරෙන් දී ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයා ඇති TDS පත්‍ර මත ලබා දෙන්න. එතකොට ඔයාලට හැම අවුරුද්දකම, මේ අවුරුද්ද විතරක් නෙමෙයි ඔයාලට විශ්ලේෂණය කරද්දි තේරේ, හැම අවුරුද්දකම ඔයාලට සපයනවා TDS පත්‍රයක්. එතකොට ඒ TDS පත්‍රයේ ඊළඟ මේක ප්‍රමාණ ගැනීම SLS 573ට අනුකූලව විය යුතුයි. එතකොට මේ ප්‍රමාණ ගැනීම සඳහා නිර්දේශිත ග්‍රන්ථය වන්නේ SLS 573. එතකොට මේකට අදාළව තමයි ඔයාලා ප්‍රමාණ ගන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට ඔයාලා මතක තියාගන්න හැම අවස්ථාවකම ඔයාලට ලබා දෙනවා සැලසුම් චිත්‍රයක් නැත්නම් ප්ලෑන් එකක්. මේ ආකාරයට තමයි ප්ලෑන් එක තියෙන්නේ. ඒ වගේම ඔයාලට ලබා දෙනවා හරස් පෙනුමක්. මම ඉස්සරහට විස්තර කරන්න මේ සැලසුම් චිත්‍රයෙන් අදහස් වන දේවල් මොනවද, ඒ වගේම මේ හරස් පෙනුමෙන් අදහස් වන දේවල් මොනවද කියන එක අපි බලමු. ඒකේ අහලා තියෙන ප්‍රශ්න කොහොමද කියන එක. එතකොට ඒ දීලා තියෙන කොටසෙන් අහනවා මේ විදිහට. ගොඩනැගිල්ලේ ගඩොල් බිත්තිය සඳහා මධ්‍ය රේඛා දිග ගණනය කරන්න. මධ්‍ය රේඛා දිග ගණනය කරන්න කියනවා ගඩොල් බිත්තිය සඳහා. ඒකට ලකුණු 10ක් ලබා දීලා තිනවා. ඊළඟ මිලිමීටර 750ක් පළල අතිවාරම් කාණු කැපීම සඳහා ප්‍රමාණ ගන්න. එතකොට
ඔයාලා අනිවාර්යයෙන්ම මධ්‍ය රේඛා අධික ගණනය කරන්න කොහොමද කියලා දැනගන්නට අවශ්‍යයි. ඒ වගේම මෙතන අහනවා අත්තිවාරම් කාණු කැපීම සඳහා ප්‍රමාණ ගන්න කියන. ඒතර මෙතන අහනවා එක වැඩ විස්තරයක්. ඒ තමයි අත්තිවාරම් කාණු කැපීම. මොකද්ද මේ අත්තිවාරම් කාණු කැපීම කියලා ඉඳලම ඔයාලට පැහැදිලි කරන්න. ඒක දැනගන්නට අවශ්‍යයි මෙතන. ඊළඟ කොන්ක්‍රීට් පාදම සඳහා ප්‍රමාණ ගන්න. ඒතර තවත් අයිටම් එක තවත් වැඩ අයිතමයක් සඳහා ප්‍රමාණ ගන්න කියලා දීලා තියෙනවා. ඒතර මෙතන වැඩ අයිතම් මොනවද? අත්තිවාරම් කාණු කැපීම, ඒ වගේම කොන්ක්‍රීට් පාදම සඳහා ප්‍රමාණ ගන්න කියලා කියනවා. එතකොට ඔය ක්ෂේත්‍ර දෙකක අයිතම් දෙක. ඊළඟ කියනවා මිලිමීටර 337ක් පළල විසම රළුගල් කයිරු බැම්ම සඳහා ප්‍රමාණ ගන්න. මේක තවත් වැඩ අයිතම් එකක්. ඊළඟ තෙත් නිවාරණ වැටියේ සිට මිලිමීටර 3000ක් උසවන ගඩොල් බැම්ම සඳහා විවර අඩු කිරීම සමග ප්‍රමාණක. ඊළඟ තෙත් නිවාරණ වැටියේ සඳහා ඔයාලට මිනුම් ගන්න කියලා කියනවා. එතනදී අඩු කිරීම සිද්ධ කරන්න කියලා තියෙනවා. ඒවා කොහොමද සිද්ධ කරන්න කියන අපි බලමු. එතකොට මේ ආකාරයට මෙතන ප්‍රශ්න පහක් ලබා දීලා තිනවා. එතකොට මේ ටිකට ඔයාලට උත්තර දෙන්න පුළුවන් නම් ඒ අවුරුද්දේ TDS ගැටලුවට ඔයාලට සම්පූර්ණ ලකුණු ගැනීමට හැකියාව ලැබෙනවා. ඒතර 2019 වර්ෂයේ ස්වභාවයේ ඔය ආකාරයෙන් TDS ගැටලුවක. එතකොට අපි 2018 අවුරුද්දේ TDS ගැටලුව කොහොමද සමන්විත වුණේ කියලා බලමු. ඒකෙදි කියන අර ආකාරයට ඔයාලා බලන්න දීලා තියෙන මූලික ස්වභාවය ඉඳලා ඒ ආකාරයම දැන් බැලුවම දැන් මෙතන වෙලා තියෙන මේ සැලසුම් චිත්‍රය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ කොටස අඩු වෙලා තියෙනවා. මෙන්න මෙතනින් මේ යම් ආකාරයකට කැපීමක් සිද්ධ වෙලා තියෙනවානේ. මෙන්න මේ කොටස ප්‍රමාණය අඩු වෙලා මෙන්න මේ ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. හරස් විස්තරය ඒ ආකාරයමයි. එතකොට ඒකේ කියනවා අර කතාවමයි කියන්නේ. එතනදී අහන ප්‍රශ්න මොනවාද? ගොඩනැගිල්ලේ බිත්ති සඳහා මධ්‍ය රේඛා වට ප්‍රමාණය ගන්න කියලා කියනවා. අපි බලමු 2019 ඇහුවේ මොකද්ද? 2019 ඇහුවෙත් ගඩොල් බිත්ති සඳහා මධ්‍ය රේඛා දිග ගණනය කරන්නමයි. මේකෙත් කියන්නේ ඒ ආකාරයටමයි. ගොඩනැගිල්ලේ බිත්ති සඳහා මධ්‍ය රේඛා වට ප්‍රමාණය ගණනය කරන්න කියලා කියනවා. ඒකෙදී ලකුණු 15ක් ඒ කොටසට දීලා තිනවා. අත්තිවාරම් පාදමෙහි කොන්ක්‍රීට් සඳහා ප්‍රමාණ ගන්න. අර කතාවමයි, කිසිම වෙනසක් නැහැ. 2019 2018 හරියට එක. 2019 ගැටලුව ඔයාලට කරන්නට පුළුවන්කම තිබ්බා. ඔයාලා හරියට 2018 ගැටලුව අධ්‍යනය කරන්න. මොකද එකම ආකාරය. බලන්න තුන්වෙනි එක අහන්නේ මොකද්ද? තෙත් නිවාරණ වැටිය DPC සඳහා අත්තිවාරමේ විෂම රළුගල් බැම්ම සඳහා ප්‍රමාණ ගන්න. එකම කතාව, කිසිම වෙනසක් නැහැ. තෙත් නිවාරණ වැටියේ සිට මට්ටම් වහලය දක්වා ගඩොල් බැම්මේ උස මීටර 3ක් වේ. දොර සහ කවුළු සඳහා අඩු කිරීම සහිතව ගඩොල් බැම්ම සඳහා ප්‍රමාණ ගන්න. කලිනුත් කිව්වා අඩු කිරීම සිද්ධ කරන්න කියලා. එහෙනම් මේ කතාව හරියටම මේකේ පිටපතක් තමයි 2019 ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ ගැටලුව කරලා තිබුණා නම් ඔයාලට පුළුවන් 2019 ගැටලුව කරගන්නට. ඉතින් මේකේ අදහස් වෙනවා හරියට පාස් පේපර් එකේ ස්වභාවය අවබෝධ කරගෙන ඒක විශ්ලේෂණය කරලා ඒ ගැටලුව කරා නම් ඔයාලට පුළුවන් ඉදිරි ගැටලුව කරගන්නට. අපි බලමු 2017 ගැටලුවට ගිහිල්ලා 2017 TDS ගැටලුව කොහොමද ආවේ කියන එක බලමු. මෙන්න මේකේ කියනවා මේ විදිහට දැන් ස්වභාවය චුට්ටක් වෙනස්. මේකේ මෙතන දැකලා තියෙනවා මෙන්න මෙතන T junction එකක්. ඒතකොට යෝජිත බඩු වැඩ පොළේ සැලැස්ම රූපේ දැක්වේ. මෙහි වහලය කොන්ක්‍රීට් අතලුවකින්, ඒ කියන්නේ අතලුවක් කියන්නේ ස්ලැබ් එකක් සෑදුණු පැතලි වහලයකින් සමන්විතය. තෙත් නිවාරණ වැටියේ, ඒ කියන්නේ DPC සිට මිලිමීටර 300ක උසකින් කොන්ක්‍රීට් අතලුවේ යටි පෘෂ්ඨය පිහිටා ඇත. මෙන්න මේ කියන කතාවට මේ ආකාරයට දීලා තිනවා. මොකද්ද මේ දීලා තියෙන්නේ? ප්ලෑන් එකක් දීලා තියෙන්නේ. හරි. එතකොට දැන් මෙතන දීලා තියෙන ප්ලෑන් එකක් විතරයි 2017. බාහිර බිත්තිවල මධ්‍ය රේඛා වට ප්‍රමාණ ගණනය කරන්න. දැන් මේ ගැටලුව ඇත්තටම ඔයාලට දැනුණාට නිකන් මේක නිකන් මැදින් T junction එකක් තිබ්බට තිබුණා කියලා දැනුණාට මේක හරස් විස්තරයකුත් දීලා නැහැ. ඒ නිසා මේ ගැටලුව වඩාත් පහසු වෙන්නට ඕනේ. බාහිර බිත්තිවල මධ්‍ය රේඛා වට ප්‍රමාණ ගණනය කරන්න. අභ්‍යන්තර බිත්තිවල මධ්‍ය රේඛා දිග ගණනය කරන්න. දැන් මේකෙදි කියනවා බාහිර බිත්ති වල මධ්‍ය රේඛා ගණනය කරන්න. ඊළඟට කියන අභ්‍යන්තර බිත්ති වල මධ්‍ය රේඛා ගණනය කරන්න. මොනවද බාහිර බිත්ති, මොනවද අභ්‍යන්තර බිත්ති කියන එක අපි දැන් ඉස්සරහට කතා කරද්දී ඔයාලට තේරෙයි.
ඒවගේම කියනවා SLS 573.999 මේ කියන්නේ අපේ නිර්දේශිත ග්‍රන්ථය අනුව සපය ඇති මිනුම් TDS පත්‍ර මත ප්‍රමාණ ගණනය කරන්න. මේකට අදාළව මේ TDS මිනුම් ලබා ගන්න කියලා කියනවා. එතකොට ගන්න කියන මිනුම් තමයි දොර සහ කවුළු සඳහා අඩු කිරීම සහිතව DPC මට්ටමේ සිට අතලුවේ යටි පෘෂ්ඨය දක්වා මිලිමීටර් 225 ගණකම බාහිර බිත්ති. එතකොට මෙන්න මේ කතාව. දොර සහ කවුළු සඳහා අඩු කිරීම සහිතව DPC මට්ටමේ සිට අතලුවේ යටි පෘෂ්ඨ ස්ලැබ් එකේ යට කොටස දක්වා මිලිමීටර් 225 ගණකම බාහිර බිත්ති. බාහිර බිත්ති සඳහා මිනුම් ගන්න කියන එක තමයි කෙටියෙන් කිව්වොත් එකකින් අදහස් වෙන්නේ. නමුත් අඩු කිරීම සහිතව ඊළඟ දොර සහ කවුළු සඳහා අඩු ක්‍රියම් සහිතව DPC මට්ටමේ සිට අතලුවේ යටි පෘෂ්ඨය දක්වා 100 mm ගණකම අභ්‍යන්තර බිත්ති. අභ්‍යන්තර බිත්ති සඳහා මිනුම් ගන්න කියලා කියනවා. බාහිර බිත්ති සඳහා මිනුම් ගන්න කියලා කියනවා. ඊළඟට වැඩ පොළේ ගෙබිම සඳහා mm 100 ගණකම කොන්ක්‍රීට් තට්ටුව වැඩ පොළේ ගෙබිම සඳහා කොන්ක්‍රීට් තට්ටුවක අපි කලින් ගැටළු වල කතා කරා කොන්ක්‍රීට් තට්ටුවක මිනුම් ගන්න කියලා ඇවිල්ලා තිබ්බ. මේකෙත් ඒ විදිහම අහලා තියෙනවා. ඊළඟ පොඩි තියරි කොටසක් කරනවා. ඉහත සිවිල් ඉංජිනේරු ඉදිකිරීම සඳහා අදාළ වන උඩිස් වියදම් පහක් ලියන්න. ඕවර්හෙඩ් කොස්ට් කියලා කියනවා මේ උඩිස් වියදම් වලට. මොකද්ද උඩිස් වියදම් කියන එකත් අපි බලමු. අපි ඊළඟට සාකච්ඡා කරමු අපිට ආපු පළවෙනි මේ ඔයාලට ඉංජිනේරු තාක්ෂණයේ සිලබස් එකේ මෙතෙක් පැවති විභාග වලින් TDS සම්බන්ධයෙන් ආපු පළවෙනි ගැටලු ආවේ 2015 කියන්නේ පළවෙනි විභාගයට පෙනී සිටපු ළමයින්ට. ඒකෙදි ඇහුවේ තිතාම පහසු ගැටලුවක්. පහත රූපයේ දැක්වෙන්නේ ගොඩනැගිල්ලක බිම් සැලැස්මකි සියලු මිනුම් මිලිමීටර් වලින් දක්වා ඇත. ඒ විදිහට කියලා මෙන්න මේ විදිහේ රූපයක් දීලා තියෙනවා. එතකොට මේ රූපයේ දක්වලා තියෙන අන්දමට මෙතන දීලා තියෙනවා සැලසුම මේ ප්ලෑන් එක. ඒ වගේම මෙතන දීලා තියෙනවා ඡේදීය පෙනුමක්. ඒ කියන්නේ ක්‍රොස් සෙක්ෂන් එකක් නැත්නම් හරස් පෙනුම දීලා තියෙනවා. දීලා අහනවා අපෙන් ගැටළු ගොඩනැගිල්ලක බිත්ති සැලැස්මේ මධ්‍ය රේඛා දිග ගණනය කරන්න එකම කතාව. මධ්‍ය රේඛා දිග ගණනය කරන්න. ඉතින් මධ්‍ය රේඛා දිග ගණනය කරන්නේ කොහොමද? මොනවද මධ්‍ය රේඛා දිග ආකාර? ඒවා දන්නවනම් ඒ ආකාරයේ ගැටලු හදලා තියෙනනම් විවිධ ආකාරයෙන්. ඔයාලට මේ මධ්‍ය රේඛා දිග ගණනය කරන එක කේස් එකක් නෙවෙයි. ඒකෙන් ඊළඟ කොටසට අපි බලමු. B. සපය ඇති මිනුම් TDS පත්‍ර භාවිතා කරමින් SLS 573.999 සම්මත මිනුම් ක්‍රමයට අනුව පහත සඳහන් වැඩ ආයතන සඳහා ප්‍රමාණ ගන්න. මිනුම් පත්‍රවල ප්‍රමාණ වර්ග කිරීම අවශ්‍ය නොවේ. මේ කියන්නේ ඔය මිනුම් පත්‍රයක තියෙන TDS සහ විස්තරය කියලා. ඔතන ස්කුවෑරින් කියන S කියන එක මිනුම් පත්‍රයේ විස්තර කරද්දී ඒක කියලා දෙන්න. ඒකත් ගණනය කරන්න අවශ්‍ය නැහැ. ඉතාලම පහසු වලට මේ ගැටලුව නම්. ගඩොල් බිත්ති සඳහා වර්ග මීටර් වලින් ප්‍රමාණ ගන්න. ගඩොල් බිත්ති වලට ගන්න කියනවා මොන වගේද ප්‍රමාණ ගන්න කියන්නේ වර්ග මීටර් වලින්. මිනුමත් දීලා තිනවා. නමුත් ඔයාලට මතක තියාගන්න ඕනේ මම දෙනවා ඔයාලට ගොඩනැගිල්ලක වැඩ ආයතන සඳහා ඒකක මොනවද කියන එක ඒවා මතක තියාගන්න. මේ SLS 573ට අදාළව නමුත් මේකටද ඒවා දීලා තියෙනවා ඔයාලට. ඊළඟ ගඩොල් බිත්ති සඳහා අඩු කළ යුතු දොර සහ ජනෙල් විවරවන D සහ W අඩු කිරීම සඳහා වර්ග මීටර් වලින් ප්‍රමාණ ගන්න කියලා කියනවා. ඒ කියන්නේ දොර සහ ජනෙල් විවර අඩු කිරීමට ප්‍රමාණ ගන්න කියලා කියනවා. මේ ආකාරය ගැටලුව අපි දැක්ක කලින් කතා කරපු ඒ වගේ මේ අඩු කිරීම සඳහා මිනුම් ගන්න කියන අවස්ථා තිබුණා. ඒ වගේම බිත්ති ඇතුළත කපරාරුව සඳහා වර්ග මීටර් වලින් ප්‍රමාණ ගන්න. කපරාරු සඳහා ඔන්න එතකොට දැන් අලුත් ක්ෂේත්‍රයක් වෙනවා. දැන් මේ කලින් කතාවල කපරාරු ගැන කතා කරේ නැහැ. ඒතර මේ ගැටලුවෙන් ඔයාලට ඒ කපරාරු වල මිනුම් ගන්න කොහොමද කියන එක ඔයාලට අවබෝධ කර ගන්නට පුළුවන්. ඊළඟ D සහ D දොර සහ W ජනෙල් විවර සඳහා ඇතුළත බිත්ති කපරාරු අඩු කිරීම සඳහා වර්ග මීටර වලින් ප්‍රමාණ ගන්න කියලා කියනවා. එතකොට ඔය කියන කතාව අහලා තියෙනවා. එතකොට මේ කතාන්තර වල කිසිදු අවස්ථාවක මේ කියපු ආකාර වලින් හැර වෙනත් ආකාරයක් ඇහුවේ නැහැ. උදාහරණයක් වශයෙන් වෙනත් ආකාරෙ ඉන්න පුළුවන් ආකාර බැලුවොත් ඔයාලට අහන්න පුළුවන් ලින්ටලයක් සඳහා කොහොමද මිනුම් ගන්න කියලා ප්‍රමාණ ගන්න කියලා කියන්න පුළුවන්. ඒ වගේම වහලය සඳහා විවිධාකාර වහල වර්ග වලට මිනුම් ගන්න දෙන්න පුළුවන්. ඒ වගේම පස්පිරවුම සඳහා මිනුම් ගන්න කියලා දෙන්න පුළුවන්. මේ ආකාරයේ ඔක්කොම දේවල් මේ සම්පූර්ණ ක්ෂේත්‍රය
පිළිබඳව අපි කතා කරනවා. එනිසා අපිත් එක මේ වීඩියෝ දිගටම ඔයාලා නරඹන්න, අකණ්ඩව කොතන දිවත් ස්කිප් කර කර යන්න එපා. මුලින් ඉඳලා අගටම නරඹන්න. එතකොට තමයි ඔයාලට මේ TDS සම්බන්ධයෙන් සහ BOQ සම්බන්ධයෙන් සම්පූර්ණ නොලෙජ් එක ගන්න පුළුවන්. අපි තවදුරටත් විස්තර කරන්න TDS කොටස් ඒ ආකාරයෙන් ඉවරයි. අපි BOQ ගැටලු කොහොමද ආවේ කියලා බලමු. BOQ ගැටලු ආවා මේ 2015 සිට 2019 දක්වා අවස්ථා දෙකකදී. ඒ කියන්නේ 2019 අවුරුද්දේ ආවා BOQ ගැටලුව. මේ මෙන්න මේ ආකාරයකට තමයි 2019 ගැටලුව සමන්විත වුණේ BOQ ගැටලුව. මේකේ දීලා තියෙන විදිහට දී ඇති තොරතුරු ආශ්‍රයෙන් කොන්ක්‍රීට් පාදම ඝනමීටර එකක් සඳහා ශුද්ධ ඒකක මිල ගණනය කරන්න. දී ඇති තොරතුරු ආශ්‍රයෙන් කොන්ක්‍රීට් පාදම ඝනමීටර එකක් සඳහා ශුද්ධ ඒකක මිල ගණනය කරන්න. ඔයාලට දීලා තියෙනවා විස්තර කීපයක්. ශ්‍රමය සඳහා සියල්ල අඩංගු මිල, පුහුණු ශ්‍රමිකයෙකු සඳහා පැයකට මෙච්චරයි, ඒ වගේම නුපුහුණු ශ්‍රමිකයෙකු සඳහා පැයකට මෙච්චරයි, ඒ වගේම වැඩබිමට ප්‍රවාහණයද සමග පෙර මිශ්‍ර කරන ලද කොන්ක්‍රීට් ඝන මීටර සඳහා වියදම මෙච්චරයි, යන්ත්‍ර සඳහා සියල්ල අඩංගු මිල දීලා තියෙනවා, ඒ වගේම කොන්ක්‍රීට් පාදම ඝන මීටර තැම්පත් කිරීම සඳහා පහත දේවල් අවශ්‍යයි කියලා විස්තරය දීලා තියෙනවා. ඊළඟ කියනවා කොන්ක්‍රීට් හැඩයම් වැඩ සහ වැරගැන්වු වියදම ගණනය කළ යුතු නොවේ. ඉතින් ඔය කියන කතාන්දර ඇසුරෙන් ඔයාලට කියනවා කොන්ක්‍රීට් පාදම ඝන මීටර එකක් සඳහා ශුද්ධ ඒකක මිල ගණනය කරන්න. ඒ තමයි 2019 ආපු BOQ ගැටලුව. ඊතර අපි බලමු 2000 ඊළඟ ආපු දෙවෙනි BOQ ගැටලුව. 2018 අවුරුද්දේ ආවා BOQ ගැටලුව. ඒක මෙන්න මේ විදිහට අහලා තියෙන්නේ. අර කතාවම තමයි, වෙනසක් වෙන්නේ නැහැ. ඒකේ වෙනස් ඒ වෙනුවට අහලා තියෙන්නේ ගඩොල් බැම්ම සඳහා ශුද්ධ ඒකක මිල 2019 ඇවිවේ මොකද්ද? කොන්ක්‍රීට් පාදම සඳහා 2019 කොන්ක්‍රීට් පාදම සඳහා ඇහුවා. ඊළඟ එකේදී ඇහුවා ගඩොල් බැම්ම සඳහා. ඒ කියන්නේ 2018 ඇහුවේ ගඩොල් බැම්ම සඳහා තමයි ඇහුවේ. එතකොට ඒකේ කියනවා ඒකෙත් දීලා තියෙන ශ්‍රමය සඳහා සියල්ල අඩංගු මිල මෙච්චරයි, ද්‍රව්‍ය සඳහා සියල්ල අඩංගු මිල මෙච්චරයි. ඒ වගේම කියනවා පුහුණු ශ්‍රමිකයෙකු සඳහා නුපුහුණු ශ්‍රමිකයන් දෙදෙනෙකු සහිත කණ්ඩායමකට දිනකට බදාම මිශ්‍ර කිරීමද ඇතුළුව වර්ග මීටර 3ක මිලිමීටර 225 ඝනකමැති ගඩොල් බැම්මක් බැඳිය හැකි බවද උපකල්පනය කරන්න කියලා දීලා, ඊළඟ කියනවා වර්ග මීටර එකක් සඳහා අමුද්‍රව්‍ය පහත පරිදි අවශ්‍ය වේ කියලා දීලා තියෙනවා. මේ දත්තයන් ඇසුරෙන් මොකද කියන්නේ? ඔයාලට අවශ්‍යයි ගඩොල් බැම්ම සඳහා ශුද්ධ ඒකක මිල. ඒතර පැහැදිලි වෙයි BOQ ගැටලුවක් එන්නේ කොහොමද කියන එක. ඒ ඔය ආකාරයකටම තමයි මේ ඊළඟ අවුරුද්දේ BOQ ගැටලුවක් එනවා නම් පැමිණෙන්නේ. ඒතකොට මේ විදිහට ඕවර්වියු එක යන ආකාරය කොහොමද TDS ගැටලු එන්නේ, ඒ වගේම කොහොමද BOQ ගැටලු එන්නේ කියන කාරණාට පැහැදිලි වෙන්න ඇති. දැන් අපි පෙළින් පෙළ විස්තර කරමු කොහොමද අපි TDS ගැටලුවක් සකස් කරන්න කියලා මුල ඉඳලම. තක්සේරු කරන යටතේ ඔයාලා මුලින්ම දැනගන්නට ඕනේ මොකද්ද මේ සම්මත මිනුම්පත්‍රය කියන්නේ කියන එක. එතකොට මේ දක්වලා තියෙන්නේ සම්මත මිනුම්පත්‍රයක්. නැත්නම් අපි කියන එකට TDS sheet එකක් කියලා. ඔයාලට පේනවා මේකේ T තීරුව, D ඒ වගේම S සහ මෙතන description. ඒ කියන්නේ විස්තරය. ඊළඟට ආයි කෙටි ඉඩක් තිබලා TDS සහ විස්තරය කියලා තිබෙනවා. මෙතනින් තියෙන්නට ඕනි පොඩි ඉඩකඩක්. ඒක තියෙන මේ කොලය බයින්ඩ් කරයිමද. එතකොට මේ අන්තිමට තමයි අපේ TDS sheet එක සමන්විත වෙලා තියෙන්නේ. එතකොට මොකද්ද මේ T කියලා කියන්නේ? මොකද්ද මේ D කියලා කියන්නේ? මොකද්ද මේ S කියලා කියන්නේ? T කියන්නේ ටයිම්සින්. අපි බලමු මොකද්ද ටයිම්සින් කියලා කියන්නේ. ඒකෙන් දක්වන්නේ වාර ගණන. මම මෙතන ඔයාලට පැහැදිලි වෙන්න ලියන්නම්. T කියලා කියන්නේ ටයිම්සින්. ටයිම්සින් කියන එකෙන් අදහස් කරන්නේ වාර ගණන. ඒ වගේම D කියන එකෙන් අදහස් කරන්නේ, D කියලා කියන්නේ ඩයිමෙන්ෂන්. ඩයිමෙන්ෂන් කියන එකෙන් අදහස් කරන්නේ අපි මිනුම් දක්වන මිනුම. මිනුම වෙන්න පුළුවන් රේඛීය මිනුමක්, වර්ගඵල මිනුමක්, ඒ වගේම පරිමාණ මිනුමක් වෙන්නත් පුළුවන්, අංකිත මිනුමක්, අංකිත නොවන මිනුමක් වෙන්නත් පුළුවන්. ඒක අපි විස්තර කරන්නම්. ඊළඟට ස්ථිරයෙන් කියන්නේ ස්ක්වයරින්. ඒ කියන්නේ සමස්ත එකතුව තමයි ඔතන දක්වන්නේ ස්ක්වයරින්. හරි.
එතකොට මේ TDS sheet එකේ අපි ඉස්සෙල්ලාම බලමු අපිට තියෙන මිනුම් වර්ග මොනවද කියන එක. ඒක මම මෙතන ඔයාලට දක්වලා තියෙනවා ඔයාලට පැහැදිලි වෙන්නට. සම්මත මිනුම් වර්ග. සම්මත මිනුම් වර්ග ආකාර පහකින් සමන්විතයි. රේඛීය මිනුමක් වෙන්න පුළුවන්. රේඛීය මිනුමක් කියලා කියන්නේ මේකේ එක මිනුම් වර්ගය. ඒ කියන්නේ දිග, පළල හෝ උස වලින් එකයි තියෙන්නේ. මොකක් හරි එක් මිනුම් වර්ගයක්. ඊළඟට වර්ගඵල මිනුමක්. වර්ගඵල මිනුමක් කියලා කියන්නේ දිග හෝ දිග සහ පළල. නැත්නම් දිග හෝ උස. ඔය ආකාරයෙන් දිග හෝ පළල නැත්නම් දිග හෝ උස යන මිනුම අපි කියනවා වර්ගඵල මිනුමක් කියලා. ඒ වගේම පරිමා මිනුමක්. පරිමා මිනුමක් කියලා කියන්නේ දිග, පළල, උස යන මිනුම තුන සමන්විත වෙනවා නම් අපි ඒකට කියනවා පරිමා මිනුමක්. අංකිත මිනුමක් කියලා කියන්නේ සමහර අවස්ථාවලදී අංකමය වශයෙන් විතරක් අපි මිනුම දක්වනවා. උදාහරණයක් වශයෙන් අපේ වැඩපොලේ අපේ ගෙවත්තේ අපි ගස් හතරක් කපනවා. ඒතර ගස් හතරක් කපනවා නම් අපි ඒක හතර කියන අංකය මගින් තමයි දක්වන්නේ. අපි ඒකට කියන අංකිත මිනුමක් කියලා. ඒතර අංකිත නොවන වැඩ අයිතම් කියන මේ පස්වන ආකාරයෙන් අදහස් කරන්නේ අපිට ඒකදී අංකයක් දෙන්න බෑ. ඒ වගේම ඒව රේඛීය වර්ගඵල පරිමා විදිහට දක්වන්න බෑ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම අපිට දීලා තියෙන සයිට් එකේ අපිට කටුපඳුරු ඉවත් කරන්නට ඕන. ඒ කටුපඳුරු ටික සම්පූර්ණයෙන් ඉවත් කරන සිද්ධියට අපි කියන එක අයිතමයක් විදියට දක්වනවා. ඒකට අපිට අංකයක් දෙන්නට බෑ. අපි ඒක අයිතමයක් නැත්නම් අයිටම් එකක් විදියට දක්වනවා. ඒතකොට එහිදී අපිට ඒක අනිවාර්යයෙන්ම අයිටම් කියලා දක්වන්නට අවශ්‍යයි. ඊළඟට ඔන්න මේ මිනුම් පත්‍රයේදී මම ඔයාලට පෙන්නන්නම් දැන් මේකට එන්න කලින් කොහොමද මේ රේඛීය මිනුම්, වර්ගඵල මිනුම්, පරිමා මිනුම්, අංකිත මිනුම් සහ අංකිත නොවන වැඩ අයිතම දක්වන්නේ කියන එක. ඊට කලින් අපි මේ මිනුම් පත්‍රයේ ටී තීරුවේ මිනුම් දැක්වීමේදී සැලකිල්ලට ලක් කරන්න ඕනේ කරුණු සමස්තයත් අපි පොඩ්ඩක් කියවමු. ටී තීරුව කියලා කියන්නේ ඔයාලට මම පෙන්නපු මෙන්න මේ පළවෙනි තීරුව. මේ පළවෙනි තීරුව තමයි අපි හඳුන්වන්නේ ටී තීරුව කියලා. ওই ටී තීරුවේ මිනුම් දක්වද්දී දැනගන්නට ඕනේ කාරණා කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි ටී තීරුවේ දක්වන්නේ වාර ගණන. ඒ කියන්නේ මිනුම කොච්චර ප්‍රමාණයකින් ගුණ කරන්නට ඕනේද කියන එක අදහස් කරනවා. අපි පොඩ්ඩක් ඒකට එක මිනුම් වර්ගයක් අරගෙන අපි ඒක පොඩ්ඩක් විස්තර කරමු බලන්න. ඒ කියන්නේ දැන් මම ගන්නවා මෙතනදී අපි හිතමු දැන් අත්තිවාරම් කාණු කපනවා කියලා. අත්තිවාරම් කාණු කැපීම සිද්ධ කරන්නේ පරිමාවක් විදියට. එතකොට අපි ගත්තොත් එහෙම දිග, පළල, උස අපි දක්වද්දී මේක ඔයාලා දැනගන්න ඕනේ. ඕකේ ඊළඟ පොයින්ට් එකෙන් මම කියලා තිනවා මේ සියලුම මිනුම් අපි මිනුම් තීරුවේ දක්වන්නා වූ සියලුම මිනුම් දක්වන්නේ මීටර් වලින්. එතකොට දැන් දිග, පළල, උස කියන ඒවා අපිට මිලිමීටර් වලින් දුන්නා. මේ ඩී තීරුවට දාද්දී අපි එක දාන්න ඕනේ මොන විදිහටද? මීටර් වලින් විදියට. ඒ වගේම අනිවාර්යෙන් දැනගන්න ඕනේ සියලු මිනුම් දිග මිනුමක්, පළල මිනුමක්, උස මිනුමක් හෝ ඔය රේඛීය මිනුමක්, වර්ගඵල මිනුමක්, පරිමා මිනුමක් ඔය කියන වර්ග තුනේ මිනුම් හැම තිස්සෙම දශම ස්ථාන දෙකකට දක්වන්නට ඕනේ. අපි ගත්තොත් දෙකයි මීටර කියන එක අපිට දෙකයි මීටර කියලා නිකන් දාන්න බෑ. 2.01 කියලා දක්වන්නට ඕනේ. අපි ගත්තොත් එහෙම පළල 3.2 කියලා. එහෙනම් 3.2 කියලා දක්වන්නට ඕනේ. උස ගත්තොත් එහෙම 1.8 1.8 කියලා දක්වන්නට ඕනේ මීටර. හරි. දැන් ඔය වාර ගණන විස්තර කරන්න ඕනේ කියලා කිව්වේ. වාර ගණන දක්වද්දී මේ බලන්න ඊළඟට කියනවා වාර ගණන මේ ටී තීරුවෙන් දක්වනවා කිව්වේ වාර ගණන. ඒ කියන්නේ කොපමණ ප්‍රමාණයකින් ගුණ කරන්නට ඕනේද කියන එක අදහස් කරන. ඒ කියන්නේ කොච්චර වාර ගණනක් ගන්නවද කියන එක. මේ අත්තිවාරම් කාණු කැපීම අපිට මේ කියන මිනුම අපිට සිද්ධ වෙනවා තුන් පාරක් ගන්නට කියලා අදහස් කරමු අපි. එහෙනම් මේ තුන් පාර ගන්නවා කියන එක ඔයාලා එක දක්වන්නේ මෙහෙමයි. දැන් මේ තීරුවේ ඇවිල්ලා මෙතෙන්ට එක තුනෙන් ගුණ කරනවා කියන එක දක්වන්නේ මේ විදිහට තුන කියන එක දාලා අපි ඇල ඉරක් දක්වනවා. මේකෙන් අදහස් කරන්නේ මේක මේ කියන දිග, පළල, උස කියන එක තුනෙන් වැඩි වෙනවා කියන එක. දැන් අපිට
මේක මෙතන මේ විදිහට පහලින් දක්වන්නත් විශේෂ හේතුවක් තියෙනවා. සාමාන්‍ය මේක ඉහලින් මෙතන දැක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි හිතමු දැන් මේ මේකේ සමහර වෙලාවට මේ මිනුම් ගණන තවදුරටත් වර්ධනය වෙන්න පුළුවන්. ඒතරේ වර්ධනය වෙද්දී ඒ වර්ධනය වීම සිද්ධ කරන්න ඕනේ ඉහලට. ඒ නිසා හැමතිස්සම මේ අපි එක මිනුමක් දක්වනවා නම් ඒක මේ අන්දමට යටින් තමයි දැක්වීමක් සිද්ධ කරන්නේ. අපි හිතමු දැන් මේ මිනුම මේ අතිවරම් කාණු කැපීම අපි තුන්වරක් මිනුම් කරලා ආයෙත් සිද්ධ වෙනවා ඒක තව හතර පාරක් මිනුම් කරන්න. තව හතර පාරක් මේක මිනුම් ගන්නට වෙනවා නම් අන්න ඒක අපි දක්වන්නට ඕනේ මේ දැන් ඉස්සෙල්ලා තුන් පාරක් මිනුම් කරනවා. ඊට පස්සේ ඒක හතර පාරක් මිනුම් කරනවා දක්වන්නේ මේකට ඉහලින් ඒක තව පාරක් මිනුම් දක්වනවා. ඒ කියන්නේ මිනුම හතරෙන් ගුණවීමක් සිද්ධ වෙනවා. ඔය අන්දමට තමයි ඒක දැක්වීමක් සිද්ධ කරන්නේ. ඒක පිළිවෙලට දක්වන්නට ඕනේ මෙන්න මේ ආකාරයට. මුලින් තුනෙන් ගුණ වෙනවා, ඒ මිනුම ආයෙ හතරෙන් ගුණ වෙනවා කියන එක තමයි මේකින් අදහස් කරන්නේ. ඒකට අපි දු මේ මිනුම මුලින් තුන් පාරක් ගන්නවා, ඊට පස්සේ හතර පාරක් ගන්නවා, ආයෙ පස් පාරක් ගන්නවා. එහෙනම් මේකට මේ හතරට උඩින් ආයෙ එන්න ඕනේ මොකද්ද? ඇල ඉරක් යෙදিলা ඒක මේක අපි බාහිරට දාගමු. මෙතනින් එන්න ඕනේ පහ කියන එක දැක් වෙන්නට ඕනේ. මේක පොඩ්ඩක් මෙහෙට දාගත්තම ඒක පැහැදිලි වෙයි. එතකොට මේකෙන් අදහස් කරන්නේ දැන් මුලින් මේ ආපු අගය තුනින් වැඩි වෙනවා, ඒක ආයි හතරෙන් වැඩි වෙනවා. එහෙනම් මේ මිනුම් දෙක විතරක් ගත්තොත් එහෙම 3යි 4යි කියන්නේ කීයෙන්ද වැඩි වෙන්නේ? 12න් වැඩි වෙනවා. ඉතින් මේ තවත් වාරයක් පහකින් වැඩි වෙනවා කියන්නේ ඒ 12 ආයි වැඩි වෙන්න ඕනේ කීයෙන්ද? 5ෙන්. එතකොට 3 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 5. ඒ විදිහට තමයි දක්වන්නට ඕනේ. මුලින් 3, ඊට පස්සේ 4, ඊට පස්සේ 5. ඒ කියන්නේ ඒක දක්වන්නත් ඕනේ ඒ අන්දමට. ඒ කියන්නේ ඔයාලා මෙහෙම ගුණ කරනවා දැක්කොත් වැරදි. 5 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 3 කියලා දැක්කොත් වැරදි. මොකද අපි මුලින් කීයෙන්ද වැඩි කරන්නේ? 3ෙන්. ඊට පස්සේ 4ෙන්, ඊට පස්සේ 5ෙන්. ඒකෝර මේක දක්වන්නට ඕනේ මෙන්න මේ ආකාරයට මිස. මේක දක්වන්නට ඕනේ 3 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 5 මිස මේ අන්දමට නෙවෙයි. අපි ඒක දැක්කොත් 5 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 3 කියන එක දැක්කොත් මේක වැරදි. මේ ආකාරය වැරදි. ඒ නිසා ඔයාලා දැනගන්න මෙහෙම දක්වන එක වැරදි. මිනුම් පත්‍රයේ මිනුම් දක්වද්දී මොකද ඒකේ පිළිවෙල කියන එක වැදගත් වෙනවා. රයිට්. අපි ඊට පස්සේ බලමු දැන් මේ කොටස පැහැදිලි වෙන්නේ නැති කොච්චර ප්‍රමාණයකින් ගුණ කරනවා කියන එක ඔයාලට පැහැදිලි වුණා. අපි හිතමු දැන් අපි අතිවරම් කාණු තුන් පාරක් මිනුම් ගත්තට පස්සේ ඔයාලට සිද්ධ වෙනවා මේ ගත්ත මිනුමට දැන් අමතරව ආයි දෙපාරක් තව දෙකක් ගන්න. ඒ කියන්නේ ආයි හතර පාරකින් ගුණ කරනව නෙවෙයි, නැත්නම් දෙපාරකින් ගුණ කරනව නෙවෙයි, තව දෙකක් මේකට එකතු කරන්න. අපිට දැන් ඔක්කොම මිනුම් පහක් ගන්නට ඕනේ. ඒ කියන්නේ 3ට පස්සේ තව දෙකක් ගන්නට ඕනේ. අන්න ওই දෙකක් ඇඩ් කරනවා කියන එක අපි දානේ ඩොට් ලකුණකින්. ඩොට් ලකුණකින්. ඒක දක්වන්නේ මෙන්න මේ විදිහට. අපි හිතමු අතිවරම් කාණු කැපීමට අදාළව මේ මිනුම් වලට අදාළව අපි ඉස්සෙල්ලම මේක තුන් පාරක් මිනුම් කරලා අපිට තව අමතරව තව දෙකක් ගන්නට ඕනේ. ඒ කියන්නේ අපිට පස් පාරක් මේක මිනුම් කරන්න අවශ්‍යයි. මුලින් තුන් පාරක් මිනුම් කරන්න කියලා සිද්ධ වෙලා අපිට තව අමතරව, ඒ කියන්නේ පස්සේ තමයි අපි දැනගන්න තව දෙපාරක් අපිට මිනුම් කරන්න සිද්ධ වෙනවා කියලා. එතකොට 3ට දෙකක් එකතු කරනවා කියන එක පස් පාරක් කියන එක දක්වන්නේ මෙන්න මේ ආකාරයට. මම ඒක ඔයාලට ඇඳලා පෙන්නන්නම්. එතකොට ඔයාලට පැහැදිලි වෙයි. මම ඉස්සල්ලාම දැන් මේ මිනුම අපි 3ෙන් ගුණ කරගන්නවා. මේක 3ෙන් ගුණ කරගන්නවා. මොකද අපිට පස් පාරක් ගන්න මේ ඇල ඉරක් මම දක්වලා තින්නේ. ඊට පස්සේ මේක තව දෙපාරක් ගන්නවට ඕනේ කියන එක මම මේ ඩොට් ලකුණ දාගන්නවා. ඊට පස්සේ කීයද තව ගන්නට ඕනේ? 2. ඒ 2 මේ විදිහට පහලින් දක්වනවා. ඒකට මේ ඇල ඉර මත දක්වන ඉස්සෙල්ලම මිනුම ඉහලින් දක්වන්නේ. අපි කොපමණ වාර ගානකින් ගුණ කරනවද කියන එක දක්වන්නේ උඩින්. ඊට පස්සේ ඩොට් ලකුණ දාලා ඒ ඇල ඉර මතම ඒක ඊට පස්සේ දෙකින් දෙක කියන එක දක්වන. ඒතර සමස්ත වශයෙන් 3 ධන 2 5කින් සමන්විත වෙනවා. අපි හිතමු ඔයාලට සිද්ධ වෙනවා මුලින් මිනුම් කරන්නට 4 පාරක්. ඒතර කොහොමද ඒක දක්වන්නේ? ඊට පස්සේ මුලින්ම 4 පාරක් මිනුම් කරනවා කියන එක 4 කියලා දාලා ඇරේර ගහනවා. ඊට පස්සේ ඒක තව 5 පාරක් ගන්න සිද්ධ වෙනවා.
එතකොට 4 ධන 5. ඒ කියන්නේ 9ක් කියන එකනේ. ඒක අපි දක්වන්නේ කොහොමද කියන එක බලමු. අර කලින් විදිහටම අපිට ගන්න පුළුවන් අපි ඉස්සෙල්ලම 4 පාරක් මිනුම් කරනවා නම් මේ විදිහට 4 දානවා. ඊට පස්සේ මේ ඇලෙයිර ගහනවා. ඩොට් ලකුණ දානවා. අපිට තව 5 පාරක් ගන්න ඕන නම් අපි මෙහෙම 5 කියන එක දක්වනවා. මේ අන්දම තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒකට පැහැදිලි වෙන්න දෙති කොහොමද මේ ඇඩින් ඔන් කියන එක. ඒ කියන්නේ එකතු වන විදිය කියන එක T තීරුවේ ඒක පැහැදිලි වෙන්න දෙති. එතකොට අපි බලමු මීට අමතරව අපි තව විස්තර තියෙන්නේ මොනවද කියන එක බලාගමු. ඔයාලට වැදගත් වෙන දේවල් මුලින්ම අපි මිනුම් පත්‍රයේ T තීරුවේ මිනුම් දැක්වීමේදී සැලකිය යුතු කරුණු ටික අපි විස්තර කරගමු. T තීරුවේ දක්වන්නේ වාර ගණන කියන එක අපි කිව්වා. මිනුම කොපමණ ප්‍රමාණයකින් ගුණ කරන්නට ඕනෙද කියන එක තමයි එකකින් අදහස් කරන්නේ. වාර ගණන කොපමණ ප්‍රමාණයකින් ගුණ කළ යුතුද යන්න හරස් ඇලීරකින් දැක්වේ. ඒක ඔයාලට පැහැදිලි වුණා. යම් කිසි වාර ගණනාවකින් මිනුම් කළ පසුව ඒ යලි තවත් වාර ගණනාවක් මිනුම් කිරීමට අවශ්‍ය නම් ඒ ඉහළට යෙදු ඇලීරකින් දැක්වේ. ඒක තමයි අපි අර කලින් විස්තර කරේ. ඒ කියන්නේ දැන් මේ මිනුම අපි ගන්නවා කියලා හිතන්නකෝ. අපි හිතමු අපි මේක මිනුම් කරනවා කිව්ව 4 පාරකින්. මේක 4 පාරකින් මිනුම් කරලා අපිට තව ඕනේ මේක 5 පාරක් ගන්න. තව 5 පාරක්. ඒ කියන්නේ මේක තවත් වාර 5ක් ගන්න ඕන. ඒ කියන්නේ 5ක් එකතු කරන්න නෑ. තව වාර 5ක් ගන්නවා. එහෙනම් අපි ඉහළට එදුව ඇලෙයිරක් දාලා මේක දානවා මෙතන 5 කියලා. එතකොට මේකෙන් අදහස් කරන්නේ කීයක්ද? 4ක් මේක 4 ඉස්සෙල්ලා 4ෙන් වැඩි වෙනවා. ඊට පස්සේ A නු උත්තරේ ආයෙ 5ෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ කීයෙන් වැඩි වෙන්න ඕනේ සමස්තයක් විදියට? 20ෙන් වැඩි වෙන්න ඕනේ. අර ඇඩින් ඔන් කියන එක සහ මේක වරදවා ගන්නට බා. මේකෙන් අදහස් කරන්නේ 4 පාරක් අරගෙන තව 5 පාරක් ගන්නවා. ඒ කියන්නේ අපි සමස්තයක් වශයෙන් 20කින් මිනුම වැඩි කරන්නට ඕනේ. ඊළඟ අපිට හිතනවා දැන් අපි මිනුම් වාර 4ක් ගත්තට පස්සේ අපිට හිතනවා තව 5ක් මදි කියලා. 5ක් මදි. අමතරව තව 5ක් ගන්න ඕන. එතකොට කරන්නේ එකතුවක්. ඒ එකතුව කරන එක කරන්නේ අපි ඒක දක්වන්නේ මේ විදිහට අපි අර ගන්නවා 4 කියන එක දක්වලා. ඒ 4 කියන එක දක්වලා ඒකදී අපි මිනුම දක්වන්න පටන් ගන්නවා ඉහලින් අපිට ඒක පැහැදිලිතාව වෙන්නට. ඉතින් දැන් මේ ඇලීර මතම අපි මේ ඩොට් එකක් දාලා මේ විදිහට 5 කියන එක දක්වනවා. මේකින් අදහස් කරන්නේ 4 ධන 5. ඒ කියන්නේ 9ෙන් තමයි මේක ගුණ වෙන්නේ කියන එක. ඒක කොටස වලට පැහැදිලි. ඊළඟට යම් කිසි වාර ගණනාවක් මිනුම් කළ පසු එයට තවත් වාර ගණනාවක් එකතු කිරීමට අවශ්‍ය නම් එය පහළට යෙදු ඩොට් ලකුණකින් දැක්වෙනවා කියන එක. ඒක තමයි ඒ විස්තර කරේ. ඊළඟ මිනුම් පත්‍රයේ D තීරුවේදී මිනුම් දැක්වීමේදී සැලකිය යුතු කරුණු කියන එක මම ඔන්න කලින් මේක කිව්වා. සියලු මිනුම් දැක්විය යුත්තේ මීටර් වලින්. පැහැදිලිම හැම මිනුමක්ම වෙන්නට ඕනේ. අපි දක්වන්නා වූ හැම මිනුමක්ම දක්වන්නට ඕනේ මීටර් වලින්. අපි හිතමු මිලිමීටර් 2000යි කියලා දුන්නා කියලා. එතකොට අපි දක්වන්න ඕනේ 1.0.0. ඇයි මේ 0.0.0 කියලා දක්වන්නේ? ඒක තමයි ඊළඟ කොන්දේසි එකේ ඊළඟ මිනුම් දැක්වීමේදී දිග පළල උස පිළිවෙල අනුගමනය කරන්නට ඕනේ D තීරුවේ. ඒ වගේම සියලු මිනුම් රේඛීය දෙවෙනි පොයින්ට් එක සියලු රේඛීය වර්ගඵල හා පරිමාව මිනුම් දශම ස්ථාන දෙකකට පමණක් නිවැරදිව දක්වන්නට ඕනේ. ඒ කියන්නේ අපිට හැමතිස්සම දක්වන්නට පුළුවන් දශම ස්ථාන දෙකකට පමණයි. ඒ නිසා තමයි අපි මේක දැක්වේ 2.0.0, 3.0.2, 1.0.7 විදිහට. බලමු මොකද්ද 3 කියන්නේ කියලා. මිනුම් දැක්වීමේදී දිග පළල උස යන පිළිවෙල අනුගමනය කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙතන පරිමාව මිනුමක් නිසා තමයි අපි දිග පළල උස කියන එක ගත්තේ. ඉස්සෙල්ල දිග වෙන්න ඕනේ. අපිට දැන් මිනුම් තුනක් දීලා තියෙනවා දිග පළල උස කියලා. නැත්නම් ඒක පිළිවෙලට දීලා නැතත් ඔයාල හැමතිස්සම මේකේ D තීරුවේ දක්වද්දි දාන්න ඕනේ. ඉස්සෙල්ල දිග දක්වන්න ඕනේ, ඊළඟ පළල දක්වන්න ඕනේ, ඊළඟ තමයි උස දක්වන්න ඕනේ. අපි දැන් වර්ගඵල මිනුමක් කියලා. වර්ගඵල මිනුම කියන්නේ දිගයි පළලයි, නැත්නම් දිගයි උසයිනේ. එතකොට ওই දෙකේ විතරක් දක්වන්නේ. එතකොට ඒකෙ වෙන්න ඕනේ මොකද? වර්ගඵල මිනුමක් දක්වද්දි දිගයි පළලයි. දිග මීටර 2 නම් 2.0.0 කියලා දැම්මා. පළල මීටර 3.0.2 නම් ඒක අපි 3.0.2 දක්වා. මේ වර්ගඵල මිනුමක් දක්වන ආකාරය D තීරුවේ. ඊළඟට ඔයාලා මතක තියාගන්න ඕනේ කිසිම විටක ඒකක දැක්වීමක් සිදු වෙන්නේ නැහැ D තීරුවේ. ඕ මේ TDS
තීරුවේ කිසිම ස්ථානයක අපිට දාන්න බෑ, මොනවද දාන්න බැරි, ඒකක දාන්න බෑ. ඒකක අවශ්‍ය නම් ඔයාලට දාන්න පුළුවන් මේ විස්තර තීරුව. මොකද විස්තර තීරුව කියලා කියන්නේ ගණනය සඳහා භාවිත කරන එකත් සහ විස්තර දක්වන්න. එතන ඔයාලට පුළුවන් ඒකක දක්වන්න. නමුත් එහෙම අවස්ථාවකුත් නෑ. නමුත් මතක තියාගෙන මේ TDS මේ තැන්වල කොහෙවත් ඔයාලට දක්වන්න බෑ ඒකක. ඊට පස්සේ අපි බලමු මිනුම් තීරුවේ S තීරුවේ මිනුම් දැක්වීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියන එක. පළවෙනි එක S තීරුවේ දක්වන්නේ සමස්ත එකතුව. දරනේ S තීරුවේ මිනුම් ගුණකර මෙතන කියන්නේ මේ D තීරුවේ මිනුම් ගුණකර එය T තීරුවෙන්ද ගුණකර අගය මෙහි දැක්වේ. D තීරුවේ මිනුම් ගුණ කරලා ඒක T තීරුණු ගුණ කරලා මෙතන තමයි අගය දක්වන්නේ. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් මේකේ මේ අගේ 3.2 දෙකෙන් වැඩි කරාම කියන උත්තරේ 6.4. මේ මිනුම වර්ගඵලයක්නේ. වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම ඵලල. ඒකට මේ අගය දක්වන්නේ මෙන්න මේ S තීරුවේ තමයි දක්වන්නේ. අපි හිතමු දැන් මේක වාර ගණනකුත් තියනවා කියලා මේකේ. අපි හිතමු මේකේ වාර ගණන ඇවිල්ලා තියෙනවා වාර ගණන එකක් විතරක් නම් අපි හිතමු මෙන්න මේ තියනවා කියලා වාර ගණන ඔන්න වාර ගණන දෙක. ඒකට මේ අගය 2.0.3.2 කියන අගය මේකිනුත් ගුණ කරන්න ඕනේ. දැන් මෙතන එනවා කීයද? 6.4. 6.4 දෙකෙන් වැඩි කරාම 12.8ක් එනවනේ. අන්නේ 12.8 තමයි මේ S තීරුව දක්වන්නේ. ඒ දක්වන එකෙත් විදිහක් තියෙනවා. ඒක දක්වන්න ඕනේ මෙහෙමයි. අපි ඉතල මේ D තීරුව මේක අවසන් වුණා. මේකට යටින් අපි රේඛාව ගණන් ගන්නවා මෙහෙම. දැන් ඔය රේඛාව හා සම දුරින්ම දැන් මේක මේ රේඛාව ඒ ප්‍රමාණයෙන්ම ඒ ප්‍රමාණය තවදුරටත් දික් කරනවා මෙහෙත්. දැන් මේ අපි ගත්ත රේඛාව මේක මෙහෙත් දික් කරලා ඒක උඩ දක්වනවා මේක අගය. දැන් කීයද අගය උනේ? 2.0.3.2 ගුණ කරාම කීයද? 6.4. 6.4 දෙකෙන් වැඩි වෙන්න ඕනේ කියවනේ. එදිරි උත්තර එනවා 12.8. මෙහෙම 8 කියලා දැම්මොත් හරියද? නෑ. මොකද දශම ස්ථාන දෙකකට දක්වන්න ඕන නිසා 12.8.1 කියලා දක්වනවා. දැන් මේක අවසන් වුණා. එතකොට මේකට ඉහලින් තමයි මේක දක්වන්නේ 12.8.1. එතකොට සමස්තයේ විදිහට මේකට අපි යටින් උතිරක් දක්වනවා. ඒ අදාළ අගේ අවසන් වුණා. එතකොට මේ විදිහට දැක්වුවාම ප්‍රමාණවත්. ඔයාලා මතක තියාගන්න D තීරුව හා සමවර්තමේ රේඛාවක් ඇඳලා ඒ රේඛාව මත තමයි අපි දක්වන්නේ මොකද්ද? සමස්ත අගය. ඒ කියන්නේ එකතුව කියන අගය. අපි හිතමු මේකේ ආව පරිමාමිනුමක්. පරිමාමිනුමක් කියලා කියන්නේ දිග, පළල, උස කියන තුන් දෙනාම එනවනේ. එතකොට ඒ අවස්ථාවේදී මොකද කරන්නට ඕනේ? මේ දිගත් අරගෙන, පළලත් අරගෙන, මේ උසත් අරගෙන ඒ මිනුම් වල අගය, ඒ කියන්නේ එතනදී ඒ දිග, පළල, උස කියන ගුණිතය මෙතන එන වාර ගණනින් වැඩ කරලා ඒ එන උත්තරේ තමයි අපි මෙන්න මෙතනින් දක්වන්නේ. ඒතර පැහැදිලි වෙන්නට ඇති මොකද්ද T තීරුවෙන් වෙන්නේ, මොකද්ද D තීරුවෙන් වෙන්නේ සහ මොකද්ද S තීරුවෙන් වෙන්නේ කියන කතාන්දරේ. ඒතර අපි විස්තර ටික අපි සමස්ත මිනුම් වර්ග මොනවද කියන එක ඉගෙන ගත්තා. ඒතර රේඛීය මිනුමක් දක්වන්නේ කොහොමද කියන එක අපි බැලුවොත් එහෙම රේඛීය මිනුමක් දක්වන්නේ දැන් මෙතන තියෙන වර්ගඵල මිනුමක්. මම හිතුව මේක රේඛීය මිනුමක් බවට පත් කරගන්නවා. මම මේක අයින් කරනවා. ඒතර ඒක අයින් කරගත්තාම කෙලින්ම අපිට දැන් මේ මිනුම අවසන් වෙන්නට ඕනේ. ඒ මට්ටම වෙන්නේ. එතකොට ඒක මේ මට්ටමේම සම මට්ටමේම දක්වන්නට අවශ්‍යයි. එතකොට 2.0.0. එතකොට ඒකේ අගේ වෙන්නේ දැන් මේ 2.0.0 මේ දෙකෙන් වැඩි කරාම උත්තරේ කීයද වෙන්නේ? 4.0.0. මොකද මේ අගේ මේ වාර ගන්න වැඩි කළා තමයි මේ උත්තරේ දක්වන්නේ. එතකොට ඒකට අදාළ වන රේඛීය මිනුම කියන ආකාරය අපි හඳුනාගත්තා. ඊට පස්සේ වර්ගඵල මිනුමක් ගණනෙද්දී අර කලින් ආකාරයම, ඒ කියන්නේ එතන දිග සහ පළල කියන දෙකම තියෙනවා. අපි මෙතන නම්මුත් 1.2 කියලා දිග 1.2, පළල 2.0. ඒතර මේ දෙක වැඩි කරාම 1.2 දෙකෙන් වැඩි කරාම 2.4ක්, 2.4 ආයෙ දෙකෙන් වැඩි වෙනවා. ඒතර අපිට එන උත්තරය 4.8 කියලා. මොකද කරේ? දිග වැඩි කරා පළලෙන්. 1.2 වැඩි කරාම උත්තරය 2.4. 2.4 දෙකෙන් වැඩි කරාම 4.8. ඒතර
මෙන්න මේ දැක්වීම මොකද්ද මේ වර්ගඵල මිනුමක් දැක්වුවා. ඊළඟ අපි බලමු පරිමා මිනුමක්. පරිමා මිනුම කියන එක අපි මුලින්ම කතා කරපු නිසා මම ඒක ආයෙත් කතා කරන්න යන්නේ නැහැ. පරිමා මිනුම මොකද වෙන්නේ? දිගයි, පළලයි, උසයි දක්වනවා. ඒ උස මේකෙදි මේ වර්ග නිමරි කරලා ඒ උත්තරේ මෙතනින් දැක්වීමක් සිදු කරනවා. වඩා වැදගත් වෙන්නේ මොකද්ද මේ අංකිත මිනුමක් කියලා කියන්නේ? අංකිත මිනුමක් කියලා කියන්නේ එතනදී අපි අංක එකකින් පමණක් දැක්වීමක් සිද්ධ කරනවා. ඒ අංකය දක්වන ආකාර දෙකක් තියෙනවා. අපිට පුළුවන් දැන් එතනදී අපිට දැන් දශම ස්ථාන කියලා එකක් දක්වන්නේ නැහැ. එතනදී අපි ඒක දක්වන්නේ නම්බර් කියලා දක්වන මේ විදිහට NR කියලා දක්වලා අපි දැන් ගස් හතරක් කපනවා කියලා හිතන්න. ඒතර ඒක දක්වන්න පුළුවන් NR 4 කියලා. ඒතර ඒ ගස් හතර ඒක තවත් එක්ක ගස් 8ක් කපනවා නම් අපිට හතර පාරක් කපලා ආයේ ඒක දෙගුණයකින් වැඩි කරලා දක්වන්නත් පුළුවන්. ඒතකොට මේ විදිහට හතර වරක් දෙක කියලා මෙතන දක්වන්න පුළුවන්. 8 කියන එක. ඒතකොට නම්බර් 8 කියන එක ඒ විදිහට දක්වන්න පුළුවන් මෙතන. අගය ඒ අපි දක්වන ආකාරයටම දක්වන්නට අවශ්‍යයි NR 8 කියන එක. නැත්නම් අපිට දක්වන්න පුළුවන් මෙහෙම නම්බර් කියන එක දක්වන්නට අවශ්‍ය නැහැ. අපිට පුළුවන් ගස් හතර නම් අපිට දෙලින්ම දක්වන්න පුළුවන් හතර කියන එක. නැත්තම් ඒක දක්වන්න පුළුවන් මේ විදිහට දක්වන්නත් පුළුවන්. අපිට එක ගහක් අපිට හතර පාරක් දක්වන්නට පුළුවන්. මේ විදිහට දක්වන්නත් පුළුවන්. ඒතර මෙතන පිළිතුර හතර කියලා සඳහන් වෙනවා. ඉතින් අපි ගස් හතරක් කපන එක අපිට එක ගහක් හතර පාරක් අපි කපලා තියෙනවා. ඒ එක් වර්ගයක ගහක් එක ගහක් හතර පාරක් කපලා නෙවෙයි ගස් හතරක් කපලා තියෙන කියන්නේ එක මිනුම් වර්ගය හතර පාරක් කරන් තිනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. එක්කෝ මෙහෙම දක්වන්න පුළුවන් නැත්නම් අපිට මේක කෙලින්ම හතර කියලා දැක්කලා මේ T0 කියන එක අයින් කරන්නට පුළුවන්. ඔය විදිහට අපිට අංකිත මිනුමක් දක්වන්නට පුළුවන්. ඊළඟ අපි අංකිත නොවන වැඩ අයිතමයක් කියන එක එතනදී දැන් මෙතනදී ඩයිමන්ෂන් තීරුවේ නැහනේ මුකුත්. එතනදී අපි දක්වන අයිතම් කියලා ඩයිමන්ෂන් තීරුවේ දක්වන්න වෙන්නේ item කියන එක. එතකොට ග්‍රේස් තීරුවටත් එන්නේ අදාළ item එකම තමයි. දැන් මේකෙදි මේවා දැක්වීමක් මෙතන මෙහෙම අවශ්‍යතාවයක්වත් නැහැ. නමුත් අපි සමස්තයක් විදිහට දැන් මෙතන item කියලා එක දැක්කොත් මෙතනත් ඒ item කියන එකම නෙන්නේ ඉන්ස එක දක්වනවා. විස්තරේ විදිහට අපි හිතමු දැන් කටුපඳුරු ඉවත් කරනවා කියන එක. එහෙනම් විස්තරේ මෙතන දක්වනවා කටුපඳුරු ඉවත් කිරීම. එතකොට එහෙදි අයිතම කියන අවස්ථාවට අදාළව T කියන එකක් අපිට එන්නේ නැහැ. මොකද අයිතම් කියන එක දෙපාරක් අයිතම් ගන්නවා කියලා එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක එක පාරයි. සමස්තයක් විදිහට අයිතම් අයිතමය කියන එක විතරයි දක්වන්නේ. ඒකට ඒ අන්දමට පැහැදිලි වෙන්නට ඇති මොකද්ද මේ මෙනු වර්ග පහ කියන එක. මේ මෙනු වර්ග රේඛීය මෙනු, වර්ගඵල මෙනු, පරිමාණ මෙනු, අංකිත මෙනු සහ අංකිත නොවන වැඩ අයිතම් කියන එක ඔයාලට පැහැදිලි වෙන්නට ඇති. ඒ වගේම මම විස්තර කරා මේ T තීරුවේ මෙනු දැක්වීමේදී සැලකිය යුතු කරුණු මොනවද කියන එක. ඒ වගේම මෙනු තීරුවේ T තීරුවේ මෙනු දැක්වීමේදී සැලකිය යුතු ලක් කරන්න ඕන කරුණු මොනවද කියන එක මේක දක්වලා තියෙනවා. මෙනු දක්වන්න ඕනි මීටර් වලින්. ඒ වගේම රේඛීය වර්ගඵල පරිමාණ මෙනු හැමතිස්සෙම දශම ස්ථාන දෙකකට නිවැරදිව දක්වන්න ඕනි. ඒ වගේම මෙනු දැක්වීමේදී දිග පළල උස කියන පිළිවෙල අනුගමනය කරන්න ඕනි. ඒ වගේම TDS තීරුවල කිසිම විටකවත් අපි ඒකක දැක්වීමක් සිදු කරන්නේ නැහැ. ඊළඟ S තීරුවේ මෙනු දැක්වීමේදී සැලකන්නට ඕනි කරුණු කීපයක් තිබ්බා. එකක් තමයි S තීරුවේ දක්වන්නේ සමස්ත එකතුව. D තීරුවේ ගන්නා වූ මෙනු ගණන මොකද කරන්නේ? T තීරුවෙනු ගුණ කරලා ඒක දක්වනවා. ඒදී අගය දක්වද්දී මොකද කරනවා කිව්වේ? අර D තීරුවේ අවසාන රේඛාව මත සම මට්ටමෙන් අපි රේඛාවක් ඇඳලා මේ විදිහ සම මට්ටමෙන් රේඛාවක් ඇඳලා ඒක මත තමයි අපි දැක්වීමක් සිදු කරන්නේ කියන එක කිව්වා. මේ අන්දමට මේ කොටස පැහැදිලි වෙන්නට ඇති. ඒ අපි විස්තර කරේ කොහොමද TDS තීරුවක මෙනුම් දක්වන්නේ කියන එක. TDS තීරුවේ යම් කිසි අවස්ථාවක යම් වරදක් සිදු වුණොත් අපි ඒක කපන්නේ නැහැ, නැත්නම් ඒක මකන්නේ නැහැ. අපි ඒක nil කියලා දාලා අහෝසි කරවීම සිදු කරනවා. දැන් මේ දාලා තියෙන මිනුම් සහ විස්තරය බලන්න. මේ
මෙතන සයිට් ක්ලියරන්ස් එකක් සිද්ධ කරලා තියෙන්නේ. සයිට් ක්ලියරන්ස් එකක් කියලා කියන්නේ ගෙපල පිරිසිදු කිරීම. එතකොට මේ ගෙපල පිරිසිදු කිරීමේ මිනුම් බලන්න මෙතන දාලා තියෙන මේ මිනුම රේකිය වෙනුවක් සහ මෙතන ටයිම් සින් එකක් දාලා තියෙනවා. නමුත් ගෙපල පිරිසිදු කිරීමකදී මේ විදිහේ අගයන් ලැබෙන්නේ නැහැ. අනිත් එක ටයිම් සින් එකක් එන්නෙත් නැහැ. ඒ වගේම ගෙපල පිරිසිදු කරන්නේ වර්ගඵලයක් විදිහට. එතකොට මේකට අදාළව මේ මිනුම් වැරදි නිසා මම මේක අහෝසි කරවන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඉස්සලම සිරස් රේඛාවක් ඇඳලා අපි දැන් මේ මිනුම අහෝසි කරවීම දක්වනවා. එතන ලියන්න නිල් කියලා. නිල් කියලා ලියන්න. NIL කියලා දක්වන්න. ඒක අදහස් කරන්නේ මේ මිනුම අහෝසි. මේකෙත් ඒ විදිහටම මේ අපි අහෝසි කරවන ලක්ෂ්‍ය දක්වලා මේකෙත් ඒ විදිහට කොතනින්ද කොතනද අහෝසි කරවන්නේ කියලා දාලා නිල් කියලා දාන්න පුළුවන්. ඒ වගේ දැන් මේකත් වැරදි නම් අපි ඒකත් අහෝසි කරවීම දාලා නිල් කියලා දාලා ඊට පස්සේ එතනින් යටින් අපිට ලිවීමේ හැකියාව තියෙනවා. මම මේ රේකිය හරියට අඳුන්නේ නැහැ. නමුත් ඔයාලා ඒක අනිද්දි හරියට දක්වන්න මේ එතකොට අපි කිසිම අවස්ථාවක කැපීමක් සිදු කරන්නේ නැහැ. අපි ඒක මොකද කරන්නේ? අහෝසි කරවීම සිදු කරනවා නිල් යොදලා. මේ තමයි SLS 573/1999 නිර්දේශිත ක්‍රමය. නැත්නම් අපේ ප්‍රමාණ සමීක්ෂණය සඳහා මිනුම් ගන්නවු නිර්දේශිත ක්‍රමය තමයි මේක. මේකට අනුකූලව තමයි අපි අපේ උසස් පෙළ ගැටළු වලට සහ ශ්‍රී ලංකාව තුළ ප්‍රමාණ සමීක්ෂණ ගැටළු වලට මිනුම් ලබා ගන්නෙ. මේදී අපිට වැදගත් වන දේවල් තමයි මේ අපේ මිනුම් අයිතමයන් වල ඒකක මොනවාද, ඒ වගේම කොපමණ පරාසයක් තුළ අපේ මිනුම් විහිදෙනවද කියන එක මේ නිර්දේශිත ග්‍රන්ථය තුළින් අපිට බලා ගන්නට පුළුවන්. ඉතින් මම මේකෙදි වැදගත් වන ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වන ස්ථාන කිහිපයකට ඔයාලා යොමු කරන්නම්. මේකේ පිටුවංක 33 තියෙනවා. පිටුවංක 33 D කොටස තියෙනවා මේකේ. ඒ D කොටසේ දක්වලා තියෙනවා කැණීම් වලට අදාළව අතිවාරම් කාණු කැපීම සම්බන්ධයෙන් නැත්නම් එක්ස්කවේෂන් සම්බන්ධයෙන් තියෙනවා. අපි එතෙන්ට යමු. එතකොට ඔයාලට ඒක විස්තර කරන්නම් මේක ග්‍රන්ථය මගින් කොහොමද හඳුනාගන්නේ කියන එක. නමුත් මේ අපේ A-level විභාගයට මේකෙන් දැනගන්නට අවශ්‍ය වෙන්නේ මේ ඒකක පිළිබඳව පමණයි. මේක රිෆර් කරන්නේ කොහොමද කියන එක ඔයාලට උසස් පෙළ මට්ටමේදී දැනගන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ගියොත් මේක D කොටසට මේ තියෙන්නේ excavation and earthwork. ඒකේදී ඔන්න දක්වලා තියෙනවා මෙන්න මේ විදිහට මේ classification table එකේ දක්වලා තියෙනවා. මේ පළවෙනි එක යටතේ site preparation. මේ site preparation කියලා කියන්නේ අපි ගෙපල සකස් කිරීම, site එක සකස් කිරීම, ඒක clearing site, vegetation එක මේ විදිහට දක්වලා තියෙනවා. description sufficient for identification එක වර්ග මීටර වලින් තමයි දක්වන්නේ. ඒ කියන්නේ site clearance එක දක්වන්නේ හැමතිස්සෙම වර්ග මීටර වලින්. ඒ වගේම බලන්න මේ removing trees and stumps, ඒ කියන්නේ ගස් කපා ඉවත් කිරීම. ඒක දක්වලා තියෙන girth එක කියලා කියන්නේ ගසේ වට ප්‍රමාණය. ඒක මිලිමීටර 5000ට වඩා වැඩි සහ මිලිමීටර වලට මිලිමීටර 1000ට මේ sorry මිලිමීටර 500ට වඩා වැඩි නම් සහ මිලිමීටර 1000ට වඩා අඩුයි නම් ඒක number වලින්, ඒ කියන්නේ NR, ඒ කියන්නේ අංකමය වශයෙන් දැක්වීමක් සිද්ධ වෙනවා. ඊළඟට ඊට වැඩි වෙන අවස්ථාවන් සඳහාද ඒක දක්වන්නේ හැමතිස්සෙම numbers වලින් තමයි දැක්වීමක් සිද්ධ වෙන්නේ. ඒ ගෙබල සකස් කිරීම සම්බන්ධයෙන් ඊළඟ මේකේ දෙවෙනි කොටසෙන් දක්වනවා excavating, ඒ කියන්නේ කැණීම් සම්බන්ධයෙන් දක්වනවා. ඒක දක්වනවා මේ top soil for preservation කියන එක, ඒ කියන්නේ මතු පිටපස ඉවත් කිරීම සම්බන්ධයෙන්. ඒක දක්වනවා average depth stock filling method of disposal state, ඒක දක්වන්නේ වර්ග මීටර වලින්. ඒ වගේම reduce levels, මම කියන ඉස්සරහට මොකද මේ reduce level කියන්නේ කියලා. ඒතර වර්ග මීටර මිලිමීටර 300ට වඩා අඩු අවස්ථාවන් වර්ග මීටර වලින් දක්වනවා. ඒ වගේම මිලිමීටර 300ට වඩා අඩු අවස්ථාවන් වර්ග මීටර වලින්ද, මිලිමීටර 300ට වඩා වැඩි අවස්ථාවන් සඳහා ඝන මීටර වලින්ද දැක්වීමක් සිදු වෙනවා. මේ අනුකූලව මේ ග්‍රන්ථය මගින් එක් එක් අවස්ථාවන්ට අදාළව අපේ උප හැටුමේ සහ උඩු හැටුමේ
සියලුම අවස්ථාවන් වලට අදාළව අපිට මිනුම් ගන්නේ කොහොමද කියන එක මේ ග්‍රන්ථය මගින් දැන ගැනීමට අවස්ථාව ලැබෙනවා. ගොඩනගිල්ල කිදිකිරීමේ පියවර ප්‍රායෝගිකව හිතලා අපි කොහොමද බලමු ඒ එක එක වැඩ අයිතමයකට මිනුම් ගන්නේ කියන එක. අපිට මුලින්ම මේ විදිහට ප්ලෑන් එකක් ලැබෙන අපේ ගොඩනගිල්ලට අදාළව ඒ ලැබෙන ප්ලෑන් එකට අදාළව නැත්නම් සලස්මට අදාළව තමයි අපි ඉදිකිරීම සිද්ධ කරන්නේ. මේ විදිහට අපි මොඩියුල් එකක් නිර්මාණය කරගන්නවා ගෙදරට අදාළව බිල්ඩින් එකට අදාළව. ඊට පස්සේ අපිට අපේ සයිට් එකට ගිහින් ඒ සයිට් එක ක්ලියරන්ස් කරන්නට ඕනේ. ඒකේ තියෙන දේවල් අපද්‍රව්‍ය පඳුරු ඒවා සුද්ධ කරලා අපි සයිට් එක ක්ලියරන්ස් කරගෙන ඊට පස්සේ අපි අත්තිවාරම් කාණු කපීමට අදාළව අපි මාක් කරගන්නවා එම ස්ථානය. මේ වගේ දිප්පුත් තියෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අත්තිවාරම් කාණු කැපීමක් සිද්ධ කරනවා අදාළ යන්ත්‍ර ප්‍රයෝගී කරගෙන. මේ දක්වන්නේ ඒ විදිහට කපාන ලද කාණු. අපි අත්වාරම් කාණු කැපීමේදී නිසි ලෙස සැලකිලිමත් නොවුනොත් මේ විදිහේ යම්කිසි අපදාකාරී තත්ත්වයන් ඇති වෙලා පස්කඳ ප්‍රදාය කියලා අපිට හානි සිදු වෙන්නට පුළුවන්. ඒ මිදීම සඳහා දැන් මේ දක්වන්නේ අත්වාරම් කාණුව. මේ මිදීම සඳහා අපි හැඩයම් පෝරු සවි කිරීමක් සිදු කරනවා නැත්නම් පැතිලෑලි ගැසීමක් සිදු කරනවා. මේ පෙන්වන්නේ මේ අන්දරේ මෙන්න සිරස් අන්දරේ පැතිලෑලි ගහනවා. ඊට පස්සේ මේ නිල් පාටින් දක්වන අන්දමට තිරස් ලෙස සවි කරනවා. ඊට පස්සේ මේ කහ පාටින් දක්වන අන්දමට හරස් ලෙස සවි කිරීම සිද්ධ කරනවා. මේ විදිහට අත්තිවාරම් කාණුවට අපි දානවා දුර්වල කොන්ක්‍රීට් තට්ටුවක්. ඒ දුර්වල කොන්ක්‍රීට් තට්ටුව දමා සවි කරගත්තට පස්සේ අපි ඊට පස්සේ මේ එක සවි කරගත්තට පස්සේ ඊට පස්සේ අපි ඒකට වැරගන්න කොන්ක්‍රීට් කුළුණු සවි කිරීම සිද්ධ කරනවා. මේ අපි කතා කරන්නේ සාමාන්‍යයෙන් වාණිජ වශයෙන් යම්කිසි ඉදිකිරීමක් සිදු කර ගන්නා ආකාරය පිළිබඳව. අත්තිවාරම් කාණුව තුළ මූලික අත්තිවාරම ඒ කියන්නේ කැටකොන්ක්‍රීට් තට්ටුව දැම්මට පස්සේ අපිට පුළුවන් මේ විදිහට කම්බි කූඩු සකස් කරලා වැරගැන්වුම් අත්තිවාරම සම්බන්ධ කරන්න. වලට පේනවා දැන් මේ වැරගැන්වුම් අත්තිවාරම කම්බි කූඩු සකස් කරලා උදාහරණ සකස් කරලා සබඳවත් භාවිකින් යුතුව සකස් කරන අන්දම. මේ විදිහට මේ රූපරාම ඔස්සේ මේකේ ත්‍රිමාණ භාවය විස්තර කරන්නේ අපි ඇත්තටම දැනගන්නට ඕනේ මේ ප්‍රමාණ ගැනීමට පෙර කොහොමද ඇත්තටම අත්තිවාරම සම්බන්ධ වෙන්නේ. ඒ වගේම අත්තිවාරමේ කාණු කොහොමද සකස් වෙන්නේ. ඒ ඔස්සේ අපි දැනගන්නට ඕනේ කොහොමද ඇත්තටම මේ මධ්‍යක දිග කියන එක තියෙන්නේ කියන එක. දැන් ඔයාලට පේනවා මේ කොන්ක්‍රීට් සයිට් එකේ දැන් මේ විදිහට කොන්ක්‍රීට් සම්බන්ධ කරලා අපි මේ වැරගැන්වුම් අත්තිවාරමට අදාළ කොන්ක්‍රීට් එක සකස් කරන්නට යන්නේ. මේ කොන්ක්‍රීට් කොටසට අදාළ මේ හැඩයම තුල කොන්ක්‍රීට් එක සකස් කරනවා. මේ විදිහට පදම් කරලා දැන් ඊට පස්සේ ඒකට කොන්ක්‍රීට් එක දානවා. ඊට පස්සේ මේක සුසංහසනය කිරීමක් සිද්ධ කරනවා. සුසංහසනය කරන්නේ කම්පක අනුසාරයෙන් තමයි. මොකද මේ මෙතන වැරගැන්නුම් කොන්ක්‍රීට් තිබෙන නිසා දැන් යටින් තිබෙන කොන්ක්‍රීට් දුර්වල කොන්ක්‍රීට් එකක්. නමුත් දැන් මේ ඊට ඉහළින් තියෙන කොන්ක්‍රීට් එක වැරගැන්නුම් කොන්ක්‍රීට් එකක්. ඒ නිසා ඒක සඳහා අපිට සුසංහසනය කිරීමට අවශ්‍යයි. ඊට පස්සේ දැන් මේ විදිහට ඒකට සෑහෙන කොන්ක්‍රීට් එකක් දමලා ඒක වැරගැන්නුම් භාවයකින් යුක්තව සකස් කරනවා. සකස් කරලා අවසානයේදී ඊට පස්සේ දැන් මේ සියලුම අත්තිවාරම් කාණු තුන මේ ආකාරයටම අපි සවි කරනවා වැරගැන්නුම් අත්තිවාරම. දැන් ඔයාලට බලන්න පුළුවන් දැන් අනිත් ඒ වගේත් ওই විදිහටම අනිත් අත්තිවාරම් කාණු තුලත් ওই විදිහටම සම්බන්ධ කරලා තියෙනවා. දැන් ඒක ඔයාලට පේනවා දැන් අත්තිවාරම් කාණු කිහිපයක ওই විදිහට වැරගැන්නුම් අත්තිවාරම සම්බන්ධ කරලා දැන් මේ විදිහට පදම් කරනවා වතුරෙන්. වතුරෙන් පදම් කරලා මේ හැම අවස්ථාවකම මේ ආකාරයකට පදම් කරලා අවසන් වෙන අවස්ථාවක් තමයි මේ දක්නට ලැබෙන්නේ. ඒකට දැන් මුලින් සකස් කරපු ඒ වැරගැන්වුම් කොටසට අපි කියනවා පිලර් එක නැත්තම් ටැම් කියන එක. විශාල පිලර් එක. විශාල පිලර් එකට ඉහළින් කුඩා පිලර් එකක් අපි කියනවා ස්මෝල් පිලර් එකක් නැත්තම් කුඩා ටැම් සකස් කිරීමක් සිදු කරනවා. මේ සකස් කරන්නට යන්නේ ඒ කුඩා ටැම්. ඒ කුඩා ටැම් එක දැන් සකස් කරනවා. ඒ කියන්නේ කම්බි කූඩු ඔස්සේ යන ටැම් එකට තමයි අපි කියන්නේ කුඩා ටැම් එක කියලා. දැන් ඔයාලට දැක්ක යටම එන්නේ දුර්වල කොන්ක්‍රීට් තට්ටු. ඊට ඉහළින් එනවා නැත්නම් යටම එන්නේ පාදම් කොන්ක්‍රීට් එක නැත්නම් දුර්වල කොන්ක්‍රීට් එක. ඊට ඉහළින් එනවා වැරගැන්නුම් අත්තිවාරම. ඊට ඉහළින් තමයි කම්බි කූඩුවත් එක්ක ඒ උදාහරණ වලට සම්බන්ධ වෙන කුඩා ටැම්
කියන එක සම්බන්ධ වෙන්නේ. දැන් මේ මේ තියෙන්නේ කුඩාටම. නැත්තම් කියන්න පුළුවන් ඒ කොන්ක්‍රීට් ටැම් එකත් සමග සම්බන්ධ වෙන කොටස, කම්බි කූඩුව සමග සම්බන්ධ වෙන කොටස මේ ඉහළට තියෙන්නේ ඒක. මේකට අපි කියනවා කුඩාටම කියලා. දැන් ඒක උට පාදම් කිහිපයක් ඔස්සේ ওই විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ හැම අත්විවරම් කාණුවල තුලම සම්බන්ධ වෙලා තියෙනවා. දැන් මේ ඔයාලට පේනවා දැන් යටම තියෙනවා පාදම් කොන්ක්‍රීට්, ඊට ඉහළින් තියෙනවා වැරගන්නු අත්විවරම්, ඊට පස්සේ ඉහළින් අර ටේපර් හැඩයට තියෙන එක තියෙන, ඊට ඉහළින් ස්මෝල් පිලර් එක තිබ්බා. ඔය ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා. දැන් ඔයාලට පේනවා දැන් ඒව සම්බන්ධ කරලා පස්සේ දැන් අර අර අත්විවරම් කාණුව තියෙන තුල තියෙන හිඩස අපි පස් පුරවලා ෆිල් කරනවා. මේකට කියනවා පසු පිරවුම කියලා. එහෙනම් පසු පිරවුම සම්බන්ධ කරලා අවසන් වුණාට පස්සේ දැන් ඒ කොටස අර ඉහළින් සිමෙන්ති වලින් පිරවීමක් සිද්ධ කරනවා. ඊට පස්සේ මේ ඒ ඉහළ කොටස අපි කියන එකට කියනවා කයිරු බැම්ම කියලා. දැන් මේ කයිරු බැම්ම කියන කොටස සම්බන්ධ කරන්නට තමයි යන්නේ. ඔයාලට පේනවා දැන් ඒ කයිරු බැම්ම සම්බන්ධ කරන්නට මේ ආකාරයෙන් ඔය කම්බි කූඩු සකස් කරලා තියෙනවා. ඒ තුල ඔන්න ඔය ආකාරයට හැඩයම් ලෑලි සවි කරලා අපි ඒකට සිමෙන්ති දාලා විරවීමක් සිද්ධ කරනවා. මේ අපි කයිරු බැම්ම සකස් කරන්නට යන්නේ. කයිරු බැම්ම සකස් කිරීමේ ක්‍රියාවලිය තමයි මේ සිද්ධ කරන්නේ. දැන් යටම තිබ්බ පාදම් කොන්ක්‍රීට් එක ඊට ඉහළින් වැරගැන්වූ අත්විවරම් කොටස් කීපයක් ආවා. ඊළඟට ඊළඟ කොටස තමයි මේක කයිරු බැම්මි කොටස සකස් වෙන්නේ. ඔයාලා ෆවුන්ඩේෂන් එක කියලා අපි පහලට දාලා තිබ්බට පස්සේ ඉහළට පෙනෙන කොටස තමයි අපි ඔය කියන්නේ කයිරු බැම්ම කියන කොටස. ඒ කියන්නේ කොන්ක්‍රීට් කොටසක් තමයි ඔය කයිරු බැම්ම විදිහට සකස් වෙන්නේ. ඒක ඔය විදිහට දක්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් බිම් මට්ටමින් ඉහළට යන පරිදි සකස් වෙන කොටස තමයි අපි කියන්නේ කයිරු බැම්ම කියන එක. මේ ආකාරයට ඔයාලට දක්නට ලැබෙන්නේ කයිරු බැමි කොටස. දැන් අපි බලමු මේ කතා කරපු දේවල් ටික හරස් වෙනමක් ඇසුරෙන් විස්තර කරන මම මේ රූප සටහන ගන්න මම මේ කතා කරපු දේවල් එක මෙහිදී මම විස්තර කරන්න යනවා කයිරු බැම්ම නැත්නම් පින් බෝල් එක, ඒ වගේම තෙත් නිවාරණ වැටි, ඒ වගේම සිල් එක, ඒ කියන්නේ ජනල් කඩිය, ඒ වගේම නින්දනය විස්තර කරන්න යනවා. මුලින්ම දැන් අර අපි අත්විවරණය යටතට්ටුව සකස් කරගත්තට පස්සේ අපි මේ දක්වලා තියෙන අන්දමට මේ එහා පැති රූපෙත් එක්ක බලන්න ඕලා. අත්විවරණය යටකොට සකස් කරගත්ත පස්සේ පසු පිරවීම සිද්ධ කරනවා. පසු පිරවීම සිද්ධ කරලා පස්සේ මේ ඉහළින් දක්වන කොටස අපි කියන කයිරු බැමි කොටස කියලා. මේ ඉහළින් දක්වන කොන්ක්‍රීට් තට්ටුවක් වගේ පේන්නේ වලට ඒ කයිරු බැමි කොටස. මේ කයිරු බැමි කොටස මත තමයි DPC එක, ඒ කියන්නේ තෙත් නිවාරණ වැටිය සම්බන්ධ කරන්නේ. එතකොට තෙත් නිවාරණ වැටියට ඉහළින් තමයි ඔය අපේ ගොඩනැගිල්ලට අදාළ බිත්ති සම්බන්ධ වීමක් සිද්ධ වෙන්නේ. එතකොට මේ පේනවා වලට ගඩොල් බැමි බැඳීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ ඊළඟ වැදගත්ම කොටස තමයි මේ දැන් මේ බැමි මත තමයි අපි මේ මේකේ අපේ ගොඩනැගිල්ලට අදාළ ඉදිකිරීම කටයුතු සිද්ධ කරද්දී දැන් මේ ජනෙල් පඩිය සම්බන්ධ කරන්න. දැන් මේ පේන ඔයාලට ගඩොල් බැම්ම බැඳලා අවසානයි. දැන් ඒක මත ජනෙල් පඩියට අදාළ ෆ්‍රේම් එක සම්බන්ධ කරනවා. ජනෙල් පඩිය නැත්නම් සිල් එක සම්බන්ධ කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ඔය සිල් ලෙවල් කියලා හඳුන්වන්නේ ඔය ජනෙල් පඩිය සම්බන්ධ වෙන කොටස. මේ ඉහළින් දක්වලා තියෙන කොටස තමයි ඒ විදිහට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේ සිල් ලෙවල් එකට පහු වුණාට පස්සේ දැන් මේ අර දැන් මුර්ගංගයක කාමරයක් සම්බන්ධ වෙන ආකාරය මම විස්තර කරේ. ඊට පස්සේ දැන් ජනල් පඩි සම්බන්ධ වෙන කොටසට ඉහළින් දක්වන්නා වූ කොටස ඊළඟ සම්බන්ධ වෙන කොටස තමයි මේ ඊළඟ මේ ඇඳලා පෙන්වන්න යන්නේ. ඒකට අපි කියනවා මේ ලින්තලය. මේ ඔයාලට පේන මේ රූප සටහනේ දකුණු පසෙන් සිල් ලෙවලේ ජනල් පඩි කොටස සහ ලින්තල් මට්ටම දක්වන ආකාරය. ඊට පස්සේ ඒකට ඉහළින් තමයි අපි ගොඩනැගිල්ලේ ස්ලැබ් එක සම්බන්ධ වන්නේ. ඔය ආකාරයට තමයි අපි මේ ගොඩනැගිල්ලක හරස් වෙනමක් ආශ්‍රිතව මේ විස්තර කරන්න පුළුවන් වෙන්නේ කොහොමද අපේ ඉදිකිරීම සිද්ධ වෙන්නේ ආකාරය කියන එක. මේ පොදුවේ ඕනෑම ගොඩනැගිල්ල සඳහා මේ ආකාරයට තමයි ඉදිකිරීමක් සිද්ධ වෙන්නේ. දැන් අපි ප්‍රායෝගිකව හිතලා බලමු කොහොමද අපේ අපිට දෙන්නා වූ වැඩ ආයතනය සම්බන්ධයෙන් අපි මිනුම් ලබා ගන්න ආකාරය මුල සිට කොහොමද සිද්ධ වෙන්නේ කියන එක. අපි දැන් කිසියම් අපිට ලබා දෙන්නා වූ කිසියම් සයිට් එකක් ගත්තොත් එහෙම මුලින්ම කරන්නට ඕනේ ඒ
සයිට් එකේ තියෙන සයිට් එක අපිට දෙන්න පුළුවන් විශාල ගස් රාශියක් සහිතව. ඒතර ගස් කපා ඉවත් කරන්නට ඕනේ. ඒතර මේ ගස් කපා ඉවත් කිරීම අංක අංකිත ක්‍රමයක් මගින් දක්වන්නේ. ඒ කියන්නේ අංක මගින් තමයි දක්වන්නේ. ඒ කියන්නේ NR මගින් තමයි දක්වන්නේ. ඊට පස්සේ ගස් කපලා ඉවත් කරාට පස්සේ අපිට පුළුවන් ගෙපල පිරිසිදු කරන්න. මේ ගෙපල පිරිසිදු කිරීම අපේ මට්ටමේදී වර්ග මීටර වලින් දක්වන්නේ. අපිට වැඩිදුර අවශ්‍ය නම් SLS 573 බුක් එක රිෆර් කරලා ලබා ගන්නට පුළුවන්. නමුත් අපේ උසස් වල මට්ටමේදී ලැබෙන ගැටළු සමුදායන් සඳහා මේ ලබා දීලා තියෙන ඒකක ඒ ආකාරයෙන් වළංගු වෙනවා. එතකොට මතුපිට පස්ස කැපීම සිද්ධ කරන්නේ වර්ග මීටර වලින්. අපි පොඩ්ඩක් ගෙපල පිරිසිදු කිරීම කියන කතාව සලකා බැලුවොත් එහෙම අපිට දැන් අපේ ලබා දීලා තියෙනවා නම් අපිට මෙන්න මේ වගේ ඉඩමක්. අපි හිතුවොත් එහෙනම් මේ තමයි අපේ ගෙපලේ බාහිර රේඛාව කියලා. මේ බාහිර රේඛාව අපි ගත්තොත් එහෙම දිග 12000 සහ පළල 6000 කියලා. මේ ගෙපල පිරිසිදු කිරීම සිද්ධ කරන්නේ මේ සමස්ත පරිමිතීන් හතර පැත්තටම අපි ඉඩ තියන්නට ඕනේ. මීටර 3ක පරතරයක් තියලා තමයි අපි පිරිසිදු කිරීම සිදු කරන්න ඕනේ. ඒ කියන්නේ මිලිමීටර 3000. මිලිමීටර 3000 මේ පැත්තෙන් මෙහෙන් මේ පැත්තෙන් සහ මෙහෙන් මිලිමීටර 3000 බැගින් තබල තමයි අපි ගෙපල පිරිසිදු කිරීම සිදු කරන්නේ. ඒ කියන්නේ මේ දැන් මෙතන 12000යි මේ පැත්තෙන් 3000ක් එකතු වෙන්නට ඕනේ. මේ පැත්තෙන් 3000ක් එකතු වෙන්න ඕනේ. ඒක උඩ 3000 3000 6000 12000 එකතු කරාම සමස්ත දිග ප්‍රමාණය 18000ක් අපි ගෙපල පිරිසිදු කිරීම සඳහා භාවිතා කරන්නට අවශ්‍යයි. ඒ වගේම ගෙපල පිරිසිදු කිරීම සඳහා අපි භාවිතා කරන්න ආ වූ පළල පැත්ත වෙනවා. පළල 6000ක් නිසා උඩින් 3000යි යටින් 3000 එකතු වුණාම 6000ට 3000ක් 9000 3000 12000යි. ඒතර මෙන්න මේ ප්‍රමාණයක වට ප්‍රමාණයක් සහිත වර්ගඵලයක් සහිත අපි බිම් ප්‍රමාණයක් අපි ඉවත් කරන්නට ඕනේ ගෙපල පිරිසිදු කිරීම. එතකොට ගෙපල පිරිසිදු කිරීම වර්ග මීටර වලින් දක්වනවා. මතක තියාගන්න මේ බාහිර රේඛාවේ දිග නෙවෙයි, මේ බාහිර රේඛාවේ දිගට දෙපසින් ඇතුළුව දිග පැත්තට දෙපසින් සහ පළල පැත්තට දෙපසින් ඇතුළුව සමස්ත හතර පැත්තෙන්ම 3000 බැගින් එකතු වෙලා තමයි ගෙපල පිරිසිදු කිරීම වර්ග මීටර වලින් ලැබිය යුත්තේ. එතකොට අපි ගත්තොත් ඊළඟ කොටස මතුපිට පස කැපීම සිද්ධ කරන්න ඕනේ. පස් කැපීම සිද්ධ කරන්නේ උඩ ලේයර් එකේ මතුපිට පස් තත්ත්වයේ සිට ඉහළ මට්ටමේ සිට මිලිමීටර 150ක ඝනකමට. එතකොට ඒ ප්‍රමාණය කපන එක කැපීම සිද්ධ කරන්නේ ඒ සමස්ත වර්ගඵලයේ ප්‍රමාණයට නිසා ඒක වර්ග මීටර වලින් දක්වන්න ඕනේ. එනනම් මතුපිට පස්සේ ඉවත් කිරීම ඝන මීටර වලින් දක්වන්නේ. මොකද ඒ මතුපිට පස්සේ ඉවත් කිරීම සිද්ධ කරන්නේ මිලිමීටර 150ක ගැඹුරකට. එනිසා මිලිමීටර 150කට ගැඹුරකට සිද්ධ කරන නිසා ඒක විය යුතුයි ඝන මීටර. මොකද වර්ගඵලය ඊට පස්සේ මේ ඝනකමෙන් වැඩි විය යුතු නිසා. අත්තිවාරං කාණු කැපීම සිද්ධ කරන්නට ඕනි ඝන මීටර වලින්. මොකද ඒක පරිමාවක්. ඒ වගේම අත්තිවාරම කැපුවට පස්සේ අත්තිවාරම පතුල මට්ටම් කරන්නට අවශ්‍යයි. අපි ගත්තොත් එහෙම අත්තිවාරම හරස් වෙනවා අත්තිවාරම් කාණුවේ. දැන් මේ විදිහට තියෙනවා අත්තිවාරම් කාණුව. ඒ කාණුවේ තියෙන පස් තට්ටුව ඉවත් කරන්නට අවශ්‍යයි. ඒ ඉවත් කරලා මේ කාණුව තුල තමයි අපි මේ කොන්ක්‍රීට් එක සකස් කරගෙන යන්නේ. ඒතර මේ යට වලගොඩලි සකස් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා මේක අපි මොකද කරන්නට ඕනේ? අපි මේක මට්ටම් කරනවා. මේක මට්ටම් කරන්න සමහරට ගල් දාලා කැට කොන්ක්‍රීට් තට්ටුවක් විදිහට සකස් කරනවා. ඒක මේකෙදී අපි පතුලට දාන්නේ දුර්වල කොන්ක්‍රීට් තට්ටුවක්. ඒ දුර්වල කොන්ක්‍රීට් තට්ටුව තමයි 1-3-6 කොන්ක්‍රීට් තට්ටුව. ඉතින් මේ කොන්ක්‍රීට් තට්ටුව දාන්න කලින් අපි මේක ලෙවල් කරනවා. ඒ කියන්නේ අත්තිවාරම් පතුල මට්ටම් කරනවා. ඒක සිද්ධ කරන්නේ එතකොට වර්ග මීටර වලින්. ඊළඟට මේ ලෙවල් කරාට පස්සේ මේකට වතුර පිරීලා තියෙන්න පුළුවන්. ඒකේ ජලය
රැස් වෙලා තියෙන පුරා ඒ ජලය ඉවත් කරනවා. ඒ ජලය ඉවත් කිරීම අයිටම් එකක් විදිහට තමයි සිද්ධ කරන්නේ. ඊට පස්සේ දැන් මේක මේ විදිහට තිබ්බම දැන් මේක අනාරක්ෂිතයි. මොකද මේ මේ මෙතන දැන් බැමි තෙත් වෙලා ඒවා වැටෙන්නට පුළුවන්, ගරා වැටෙන්නට පුළුවන්, කැඩෙන්නට පුළුවන්. එතකොට ඒක වළක්වන්නට අපි හැඩයම් ලෑලි භාවිතා කරනවා. අපි කලින් අර කලින් කතා කරා කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා, හැඩයම් ලෑලි. එතකොට මේ හැඩයම් ලෑලි නැත් අපි කියන ඒවට පිට ලෑලි කියලා, පිට ලෑලි සම්බන්ධ කිරීමක් සිද්ධ කරනවා. පිට ලෑලි සම්බන්ධ කිරීම ඒකේ ඝනකමට අනුව තමයි සිද්ධ කරන්නේ. දිග ප්‍රමාණය අනුව සාමාන්‍යයෙන් දිග ප්‍රමාණය මිලිමීටර 300ට වඩා වැඩි වෙන නිසා අපි ඒක වර්ග මීටර වලින් තමයි දක්වන්නේ. මිලිමීටර 300ට වඩා අඩුයි නම් ඒක මීටර වලින් දක්වන්නේ. නමුත් සමස්තයක් වශයෙන් ඒක දක්වන්නේ අපිට භාවිතා කරන අවස්ථාවේදී වර්ග මීටර වලින්. එතකොට ඒ දක්වා පැහැදිලි වෙන්නට ඇති. ඊළඟට අපි ගත්තොත් එහෙම පිට ලෑලි ගැසුවට පස්සේ අපිට පුළුවන් පතුල් කොන්ක්‍රීට් එක සකස් කරන්න. මං කිව්වා පතුල් කොන්ක්‍රීට් එක සකස් කරන්නේ 1 3 6 කොන්ක්‍රීට් වලින් පතුල ඝනකම අඩුයි එන්සා එක වර්ග මීටර වලින් තමයි සකස් කරන්නේ. වැරගන්නු කොන්ක්‍රීට් අත්තිවාරම සැදකිරීමක් සිද්ධ වෙනවා පතුල් කොන්ක්‍රීට් එක සකස් කිරීමෙන් අනතුරුව. අනතුරුව මේ වැරගන්නු කොන්ක්‍රීට් අත්තිවාරම අපේ සාමාන්‍ය ඝන මීටර වලින් තමයි දක්වන්නේ. ඒ වගේම ඊට පස්සේ පසුපිරවුම ඝන මීටර වලින් දක්වනවා. පසුපිරවුම කියලා කියන්නේ අත්තිවාරම් කාණුව අපි පිරවීමකට ලක් කරනවා පස් වලින්. ඒක අපි ඝන මීටර වලින් දක්වනවා. ඊළඟට කයිරු බැම්ම වර්ග මීටර වලින් දක්වන්නේ. ඒ වගේම තෙත් නිවාරණ වැටිය සකස් කිරීම මීටර වලින් දක්වනවා. ඒ වගේම ගෙපල පස් පිරවුම ඝන මීටර වලින් දක්වනවා. ගඩොල් බැම්ම වර්ග මීටර, ඒ වගේම ලින්ටනය ලින්ටලය ඝන මීටර වලින් දක්වන්නේ. දොර ජනල් සවිකිරීම වර්ග මීටර, ඒ වගේම ඉහළ තලාඳේ කියන්නේ ස්ලැබ් එක වර්ග මීටර වලින් දක්වනවා. කපරාරු කිරීම වර්ග මීටර වලින් දක්වනවා. වහල සවිකිරීමත් වර්ග මීටර වලින් තමයි දක්වන්නේ. මේ ඉහළ තලාඳේ නැත්තම් අපි කියන ස්ලැබ් එක, ඒකේ අපි SLS 573ට අනුකූලව අපි ලබා ගත යුතුයි. සාමාන්‍ය වර්ග මීටර් හෝ ඝන මීටර් කියන එක විභාගෙදී ඔයාලට ඒක ලබා දෙයි. මොකද මේවා මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේ වගේ කොටස් වලට ඔයාලට ඒ අදාළ නිර්දේශ ලබා දීමක් සිද්ධ වෙන නිසා.